වෙන අද වගේ පොසොන් දවසක මේ වගේ උතුම් දවසක බොනවිස්ටා විද්‍යාලය උදෑසන සිට මේ වෙනතුරු ඉතාමත් සාර්ථකව පොසොන් උත්සවය මාර්ගගතව පැවැත්තුවා. ඉතින් ඒ උත්සවය තවත් එක අදියරක් තමයි අපේ ඉස්කෝලේ අපේ පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක හඬින්. මම හිතන්නේ මේ වෙනකොට ඒ ශිෂ්‍යාව ගැන මුළු රටම දන්නවා. ඉතින් ඒ ශිෂ්‍යාවගේ හඬින් අපි වැඩසටහනක් කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මොකද බොනවිස්ටා ජාතික පාසල කියන්නේ හැම නිතරම දරුවන්ට අවස්ථාව දෙන, දරුවන්ගේ දක්ෂතා එළියට ගන්න උදව් කරන ස්ථානයක්. ඉතින් මම කැමතියි කියන්න මේ වැඩසටහනේ අදහස දුන්නේ ඇත්තටම ගරු විදුහල්පතිතුමා. එතුමාට ඕන වුණා මේ දරුවන්ගේ දක්ෂතා ටික එළියට ගන්න. විශේෂයෙන් දැන් දේශන නම් අපි ඕන තරම් අහලා තියෙනවා. නමුත් මේ දේශනේ ටිකක් වෙනස්. මෙතන තියෙන්නේ කතාවක්. අපි හැම කෙනෙක්ම අහන්න කැමතිනේ කතාවල්. ඉතින් මේ ජාතක කතාවක් අපි හැමදාම අහන සාම්ප්‍රදායික කතාවලින් ඔබට ගිහිල්ලා මෙතන අපි කතා කරනවා ජාතක කතාවක් ගැන. ඉතින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ විද්‍යාලයේ ගරු විදුහල්පති කරුණාරත්න ගණේවත්ත මැතිතුමා, ඒ වගේම අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ අය සම්බන්ධ වෙලා ඉන්න සහෝදර ආචාර්ය මණ්ඩලයයි, ඒගොල්ලන්වත් මේ වෙලාවේ නමස්කාර පූර්වක පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම අපේ විද්‍යාලයේ ආදරණීය දරු දැරියන් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා, සිල් සමාදන් වෙලා. ඉතින් හරි ලස්සන අවස්ථාවක්. ඒ වගේම අද අපේ දේශනය ඉස්සරහට පවත්වගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ තරුණේත්‍රා විහංග සරණී දියණියත් සමග. ඒ වගේම තවත් ඔහු ඇයගේ පිටුපසින් ඉඳගෙන ඇයගේ කලා ජීවිතයට, ඇයගේ ලේඛන ජීවිතයට නිරන්තර සවියක් වෙන තවත් අපූරු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සනත් හීන්කෙන්ද මහත්මයා. ඔබ සමහර විට ඔහු නොහඳුනනා වෙන්න පුළුවන්. නමුත් අපි ඔහුව හඳුනනවා. ඉතින් මේ අවස්ථාවට ඔබතුමාවත් ඉතාම ගෞරවෙන් පිළිගන්නවා සනත් හීන්කෙන්ද මහත්මයාව. මොකද මේක හරි අපූරු විදියට ඒ දෙපළ ඉදිරියට කරගෙන යයි. ඉතින් මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අවස්ථාවට සාක්ෂිකරුවන් වෙන්න කියලා. අපේ ජීවිතයට, ඔබේ ජීවිතයට යමක් ලැබෙයි අනිවාර්යයෙන්ම මේ වැඩසටහනේ. එහෙනම් ආදරණීය දුවේ, ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන ඉදිරියට අරගෙන යන්න කියලා බොහොම ආදරෙන්, බොහොම ගෞරවයෙන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම පළමුවෙන්ම චමරක ගුරුතුමියට මම ස්තුති කරනවා මම හඳුන්වා දීම පිළිබඳව. ඉතින් වැඩි කතා නොකර අපි කතාවට සූදානම් වෙමු. මම මෙහෙම පටන් ගන්නම්. භාග්‍යවත් වූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයේහි දිව්‍ය බ්‍රහ්ම ආර්ය පත සංඛ්‍යාත විහරණයන් අතුරෙන් එක්තරා විහරණයකින් දවස් යවනසේ අනේ පිඬු මහසිතානන්ගේ අහලු වූ 500ක් තීර්ථක ශ්‍රාවකයන් ධර්මයා මේ අපන්න ජාතක ධර්ම දේශනාව වදාළසේක. තිරුවන් සරණයි සිළු දෙනාටම. මේ ජාතක කතාව මගේ දෝනි තරු ජාතක කතා අනුසාරයෙන් ඔබට කියලා දේවි. එහි තේරුම බොහොම සරල සිංහලෙන් මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මොකද ගොඩක් මෙතන දරුවෝ ඉන්න, පුංචි දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට තේරෙන විදිහට ගැඹුරින් නෙවෙයි, බොහොම සරල විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපේ තරුණේත්‍රා දියණිය ඒ සඳහන් කළේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරස්ථානයේ වැඩවාසය කරන කාලයේ සිදු සිද්ධියකින් තමයි මේ ජාතක කතාවට ආරම්භයක් ගන්නෙ. ඔබ දන්නවා චූටි දුවේ පුතේ, අපේ දෙමව්පියන් ඔබත් දන්නවා ඇති, බුද්ධ ශාසනයේ ඒ කාලේ හිටපු සැදැහැවත් මහෝපාසකයෙක් තමයි අපි අනේපිඩු සිටාන් කියලා කියන්නේ. ඉතින් අනේපිඩු සිටාන් සහ
ඔහුගේ මිතුරන් තවත් තීර්ථකයන් 500 දෙනෙක් සමග දිනක් දෙව්රම් වෙහෙරට පැමිණෙනවා බුදුජනන් වහන්සේගෙන් බණ අසන්නට. අපි තීර්ථකයෝ කියලා කියන්නේ කාටද තරු? තීර්ථකය කියන්නේ අන්‍ය ආගමිකයන්ට. ඒ කියන්නේ දැන් අපි අදහන්නේ බුදුදහම. හැබැයි බුදුදහම නොවන වෙනත් ආගම් අදහන අයට තමයි අදහව එක පිරිසක්. එක පිරිසක්. ඔව් ඒ කියන්නේ ඒ කාලේ ඉන්දියාවේ තිබුණා ආගම් දහස් ගණනක් තිබුණා අපි දහන ඇති ඔබ දන්නවා ඇති නිගණ්ඨ නිගණ්ඨනාත බුද්ධ ප්‍රමුඛ යාගේ ශ්‍රාවකයෝ කියන්නේ නිගණ්ඨයෝ. ඊට පස්සේ අපි තුම්බෑ ජටිලයෝ ගැන අහලා තියෙනවා ඈ. ඒ ජටිලයෝ හිටියා. ඒ වගේ විවිධ අය තව වක්කලි ගෝසාලගේ ශ්‍රාවකයෝ මේ වගේ විශාල පිරිසක් හිටියා අහලා ඇති. ඉතින් මේ වගේ එක පිරිසක් තමයි තීර්ථකයෝ කියලා කියන්නේ. මෙන්න මේ තීර්ථකයෝ 500ක් අනේ පිරිසටනන්ගේ මිත්‍රයෝ තමයි මේගොල්ලෝ එකතු කරගෙන තමයි මෙයා එන්නේ බණ අහන්න දේවරම් වෙහෙරට. ඉතින් ඊට පස්සේ එක් දවසක අනේ පිටු මහා සිතානෝ තමන්ගේ අහලු 500ක් තීර්ථක ශ්‍රාවකයන් කැඳවාගෙන බොහෝ ගඳ දුම් මල් පහන් හා ගිතෙල් මී උක්සකුරු හා සිවුරු පිළි ආදිය ගෙන්වාගෙන ජේතවනයට ගොස් බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට මල් සුවඳ ආදියෙන් පූජා කොට ගිතෙල් ආදී වූ බෙහෙත් බඩු හා සිවුරු පිළිඳ භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වා නපච්චෝත පුරතෝ යනාදී සයව දැරුම් වූ මිත්‍යා මිසත්‍ය දෝෂ දුරුකොට එකත් පසව හුන්නාය. ඔබ දන්නවා හොඳ යාළුවෙකුගේ ගති ලක්ෂණය තමයි තමන් යහපත් දෙයක් සොයාගත්තා නම් තමන් සත්‍ය සොයාගත්තා නම් අන්නේ යහපත් දෙයට සත්‍ය දෙයට තමන්ගේ යාළුවන්ව මිතුරන්ව නැඹුරු කරන එක. ඉතින් අපි අනේ පිටු සිතාන සෙත්මත් එතුමත් ඒ වගේ කෙනෙක් තමයි. ඒ එතුමා අර තීර්ථක 500ක් එකතු කරගෙන උද්‍යාන වහන්සේ හමුවට ජේතවනාරාමයට පැමිණෙනවා. අපි සාමාන්‍ය පන්සල් යන විදිහක් තියෙනව නේද? තෙල් මල් සුවඳ දුම් මෙන්න මේ වගේ දේවල් ගිතෙල් මීපැණි මේ වගේ බොහෝ දේ රැගෙන ඔන්න ජේතවනාරාමයට පැමිණෙනවා. අනේ පිටු සිටුතුමානම් එතුමාගේ අර මිත්‍යා දෘෂ්ටිකයෝ මිත්‍යා දෘෂ්ටික යාළුවෝ මිතුරන් 500 දෙනාත් සමග. මම හිතනවා අද මෙතන සම්බන්ධ වෙලා ඉන්න ඔයාලත් හොඳ යාළුවෝ වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් ඔයාලා එහෙම වෙන්න ඕන. ඉතින් ඊළඟට මේ කතාව මෙහෙමයි වෙන්නේ. ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකයෝ බුදුන්ට නමස්කාර කොට බුදුන්ගේ පුන්සඳ මඩලක් බඳු සශ්‍රීක මුඛය හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසිත්‍යානු ව්‍යජන ක්‍යාම භා කේතු මාලා අලංකාරයෙන් විරාජමාන වූ බ්‍රහ්ම ශරීර හා කරව කැවිවල නිග්මෙන්නා වූ ඝන බුද්ධ රශ්මි බල බලා අනේ පිඬු මහා සිතානන් සමීපෙහි වුණාහ. බුදුජානන් වහන්සේ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයකින් හෙබි මහා පුරුෂයෙක්. උන්වහන්සේගේ ශ්‍රී දේහ ලක්ෂණය ඉතාමත් ආකර්ෂණීය දුටුවන් ආකර්ෂණීය කරන්නා වූ දේහ ලක්ෂණයක් තමයි අපේ තිලෝගුරු සම්මා සම්බුදුජානන් වහන්සේට තිබුණේ. ඉතින් එතුමාන උන්වහන්සේගේ ඒ ශ්‍රී දේහය දෙස බොහොම ශ්‍රද්ධාවෙන් බලාගෙන අර සුදු බුදුරැස් රීදෙන දිහා බොහොම සදහවත්ව බලාගෙන මෙන්න මේ පිරිස දැන් ඉඳගෙන එකත්පසව ඉන්නවා බුදුජානන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට. එකල්හි ඔවුන්ට බුදුහුරත් ගල් තලාවක හිඳ සිංහනාද කරන්නා වූ අභීත කේශර සිංහ රාජයෙක් මෙන්ද මේඝ කාලයේ මහා වර්ෂාවක් වස්නා කලක් මෙන්ද ආකාශ ගංගාවක් බානා කලක් මෙන්ද රුවන්ගමක් ගොතන්නාහු මෙන්ද අෂ්ටාංගයෙන් සමන්විත වූ ශ්‍රවණීය වූ මනෝඥ වූ බ්‍රහ්මසරයෙන් නානානය නිපුණ විචිත්‍ර වූ මధుර වූ ධර්ම දේශනාවකට වදාළසේක. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කේසර සිංහයකට සමාන කරලා තමයි ගොඩාක් කතුවරු ජාතක කතා ලිව්වේ. උන්වහන්සේ පිළිබඳව අර්ථකථනයන් කෙරුවේ. ඉතින් මේ ජාතක කතාවෙත් උන්වහන්සේ ගැන කියවෙන්නේ එහෙමයි, රත්තරම් පර්වතයක ඉන්න කේසර සිංහයෙක් වගේ බොහොම තේජාන්විතව බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා උන්වහන්සේගේ ධර්මාසනයේ.
ඉඳගෙන ඉතින් මේ ධර්මයේ හරියට අර මහා සුලඟක් එක්ක හමාගෙන එන බොහොම සිසිල් වර්ෂාවක් වගේ හරිම සෞම්‍යයි කියලා කියන්න පුළුවන් නේද ඒ වගේම ආකාශ ගංගාවක් ඒ කියන්නේ අරකමයි මහා වැස්සක් අහසෙන් වසිනවා වගේ අමා දම් වැසි කියලා කියනවනේ අපි නේද මේ අමා දම් වැස්සක් දේශනා කරන්නට බුදුන් වහන්සේ ඔන්න සූදානමින් සිටිනවා උන්වහන්සේගේ ධර්මාසනේ ඒ තීර්ථක ශ්‍රාවකයෝ බුදුන්ගේ ධර්මය අසා ප්‍රසන්න වූ සිත් ඇතිව නැගී සිට දසබලධාරී වූ බුදුන්ට නමස්කාර කොට තීර්ථක ලබ්ධිය හැර බුදුන්ගේ සරණ ගියහ. ඔහු එතන් පටන් ඇම කළම අනේ පිඩු මහසිතානන් හා සමග සුවඳ මල් ආදියගෙන විහාරයට ගොස් බණ අසති, දන් දෙති, සිල් ආරක්ෂා කෙරෙති, පෙහෙවත් වෙසෙති. ඉක් බිත්තෙන් බුදුහු සැවැත් නුවරින් රජගහනුවරට වැඩිසේක. හොඳයි. අපේ අනේපිඩු සිටානතුමා සමග අර පැමිණි තීර්ථකයෝ 500 දෙනාම බුදුන් වහන්සේගේ බණ අහලා මෙන්න ධර්මයේ කෙරෙහි පැහැදෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදිලා මේ අය බුදුන් සරණ යන්නට තීරණය කරනවා. ඉතින් බුදුන් සරණ යන්න තීරණය කරලා එදා පටන් අර අනේපිඩු සිටුතුමා මේ දක්වා කළා වගේම අර තීර්ථකයෝ තමන් මෙච්චර කාලයක් කර කර හිටපු ඒ ක්‍රම වලින් ඈත් වෙලා ඒගොල්ලෝ මෙච්චර කාලයක් හිටියේ මිත්‍යා දෘෂ්ටිකව මාර කල්නෝ සඳහන් කරද්දි කිව්ව ඉන්දියාවේ මිත්‍යා දෘෂ්ටික ආගම් දහස් ගානක් තිබුණා කියලා ඒ කාලේ සමහරු බල්ලෝ වගේ ජීවත් වුණා බල්ලෝ වගේ ජීවත් වුණා අදටත් එහෙමයි ඉන්නවා බල්ලෝ ඇවිදින විදිහට ඇවිදින්නේ ඒ විදිහට බුරනවා ඒගොල්ලෝ හිතනවා එහෙම ගිහිල්ලා නිර්වාණය අවබෝධය කරගන්න පුළුවන් සත්‍ය සොයා ගන්න පුළුවන් කියලා තව හරක් විදිහට ඉන්නවා නිර්වතින් ඉන්නවා අලුනාගෙන ඉන්නවා මේ වගේ විවිධ විදිහට ඒගොල්ලෝ ඒ කාලෙත් විශාල පිරිසක් හිටියා මිත්‍යා දෘෂ්ටිකව ජීවිතයට සත්‍ය හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන විශාල පිරිසක් හිටියා මෙන්න මේ වගේ තමයි ඉතින් මේ වගේ බුදුදහමෙන් කියා දෙන ඒ විද්‍යාත්මක දහම නැතුව අවිද්‍යාත්මක දේවල් මිත්‍යාව පිළි අරගෙන හිටපු මේ මිත්‍රයෝ ටිකත් අන්න අර මිත්‍යාවෙන් මිදිලා අර හොඳ යාළුවා නිසා නේද හොඳ යාළුවෙක් නිසා මොකද වෙන්නේ මේ පිරිසත් හොඳ සදහැවත් බෞද්ධ පිරිසක් වෙලා ඔන්න එදා ඉඳලා අපේ අනේපිඩි සුචිතමත් එක්ක පන්සලට එනවා බුදුන්ගෙන් බණ අහනවා දන් දෙනවා යහපත් ක්‍රියාවේ දෙනවා පංචශීලය ආරක්ෂා කරනවා මෙන්න මේ විදිහට ඉන්නවා හැබැයි මෙහෙම මේගොල්ලෝ ඉන්න අතරේ අපි දන්නවා තරුව පුතේ මේ බුදුන් වහන්සේ එක තැනක වාසය කරන්නේ නැහැ නේද ඔව් ඇයි එක තැනක වාසය නොකරන්නේ මිනිස්සුන්ට ධර්මය බෙදා දෙන්න ඕන මොකද බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට හැමෝටම දුර කතර ගෙවාගෙන යන්න බෑ ඒක නිසා බුදුරජාණන් වහන්සේ කරන්නේ ගමින් ගමට වැඩලා ධර්මය දේශනා කරනවා ඔව් ඉතින් බුදුන් වහන්සේ අර ජේතවනාරාමේ ඉඳලා යනවා රජගහනුවරට මේ වඩිනවා ධර්මයේ දේශනා කිරීම සඳහා උන්වහන්සේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් එක්තරා දවසක ඊට පස්සේ මොකද වෙන්නේ තරු ඒ වගේම කියන්න ඕන මම දන්නවා අද සමාජයේ මිත්‍යාවෙන් පෙළින මිනිස්සු ඉන්නවා ඒක අද ඒ මිත්‍යාවෙන් පෙළිච්ච මිනිස්සු ඉන්නවා ඒ වගේම ඒ මිත්‍යාවෙන් පෙළිච්ච අය තවත් හොඳ මගට ගන්න එහෙම උත්සාහ කරන මිත්‍රයෙක් ඉන්නවා. හොඳ කල්යාණ මිත්‍රයෙක්. කල්යාණ මිත්‍රයෝ කියන්නේ එහෙමයිද නේද? මෙතන ඉන්න දරුවෝ ගොඩක් කල්යාණ මිත්‍රයෝ තමයි. ඔව් මෙතන ඉන්න මොකද අපේ යාළුවා අද සිල්ල අරගෙන ඉන්න ගොඩක් අය. ඉතින් මම හිතනවා ඒ සිතුවිලි ගොඩක් අය ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ තරු? ඒ කල්හේ තීර්ථක ශ්‍රාවකයෝ බුදුන් රජ ගහ නුවරට වැඩි කල්හි බුදුන්ගේ සරණය හැර නැවත අන්‍ය තීර්ථකයන්ගේ සරණගෙන තමන්ගේ මුල සරණෙහිම පිහිටියාහ බුදුරජාණන් වහන්සේගේ සත් අට මසක් කල් ගෙවා යවා නැවත ජේතවනයට වැඩිසේක අනේ පිඩු මහසිතානෝත් නැවත ඔවුන් කැඳවාගෙන බුදුන් සමීපයට ගොස් වැද සුවඳ මල් ආදියෙන් පූජා කොට බුදුන්ට නමස්කාර කොට එකත් පස්ව හුන්නාහුය
ඒ තීර්ථක ශ්‍රාවකයෝත් බුදුන් වැඳ එකත් පස්ව හුන්නාහුය අන්න අපේ බුදුජානන් වහන්සේ අර ජේතවනාරාමේ ඉඳලා සවැත්නුවරට වැඩම කරාට පස්සේ ටික කාලයක් යනකොට අර තීර්ථකයන්ට අමතක වෙනවා අර උන්වහන්සේ බැහැ දැකලා බණ අහලා යහපත් විදිහට අර බෞද්ධයෝ විදිහට වත් පිළිවෙත් පුරවපු විදිහ අමතක වෙනවා මේ තීර්ථකයන්ට අපේ සමහර දරුවොත් එහෙමනේ නේද ටීචර් කෙනෙක් හරි සර් කෙනෙක් හරි පන්තියට ඇවිල්ලා ඉන්නකොට බොහොම ලස්සනට අහගෙන ඉඳලා සමහරට ගිය ගමන් ආයෙ චුට්ටක් දඟ කරන දරුවොත් ඉන්නව නේද ඒ වගේ තමයි මෙන්න මේ තීර්ථකයොත් අර බුදුජානන් වහන්සේ ජේතවනාරාමේ ඉඳලා සවැත් නුවරට වැඩම කරාට පස්සේ අර කලින් කරපු දේවල් ඔක්කොම අමතක වෙනවා ඔක්කොම අමතක වෙලා මේගොල්ලෝ නැවතත් අර පුරුදු පරිදිම ඒගොල්ලෝගේ කලින් ශ්‍රාවකයෝ කියලා දුන්න විදිහට මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකව වාසය කරන්න පටන් ගන්නවා හැබැයි මේගොල්ලොන්ට හොඳ යාළුවෙක් හිටියා කවුද තරු අනේපිඩු සිටුතුමා හොඳ යාළුවෙකගේ ගති ලක්ෂණයක් තමයි තමන්ගේ යාළුවෝ මොන වගේ වුණත් මොන දේ කළත් හොඳ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් ඒගොල්ලොන් අතාරින්නේ නැහැ අනේපිඩු සිටුතුමා බොහොම කනස්සල්ලෙන් ඉන්නවා කාලයක් බුදුජානන් වහන්සේ නැවත ජේතවනාරාමයට වැඩම කරනවා ජේතවනාරාමයට වැඩම කරාට පස්සේ අනේපිඩු සිටුතුමා කරන්නේ මෙන්න මේ යාළුවෝ 500 දෙනා නැවතත් එක් කරගෙන යනවා බුදුජානන් වහන්සේ මුණ ගැහෙන්න බුදුජානන් වහන්සේ හමුවට යනවා ගිහිල්ලා පෙර පරිදිම බුදුජානන් වහන්සේට නමස්කාර කරලා එකත් පස්සෝ ඉඳගෙන ඔන්න ඉන්නවා මේ යාළුවෝත් හොඳ යාළුවෝ ඈ දැන් කොච්චර මිත්‍යා දෘෂ්ටික වුණත් මේගොල්ලෝ අර යාළුවා කිව්වොත් ගමන යන්න ආවනේ නේද ඉතින් මේගොල්ලෝත් ඒ විදිහටම ගිහිල්ලා අනේපිඩු සිටුතුමත් එක්ක එකත් පස්සෝ ඉඳගෙන ඔන්න දෙවිනිවතාවට ධර්මය අහන්නට සූදානම් වෙනවා. එකල්හි වුන් බුදුරජාණන් වහන්සේ සැරිසරා වැඩි කල්හි ගන්නාලද සරණ හැර නැවත අන්‍ය තීර්කකයන්ගේ සරණ ගැන මූලස්ථානයෙහි පිහිටි බව අනේපිඩු මහසිතානෝ බුදුන්ට දැන් වූහ. එකල්හි සර්වඥයන් වහන්සේ ප්‍රමාණාන්තිකාන්ත වූ කාලෙහි අතරක් නැතිකොට පවත්වන ලද වාක් සූචත්‍රිරයාණු භාවයෙන් දිව සුවඳින් සුවඳ කැවූ නොයෙක් සුවඳින් පිරුණු රුවන් කරඳඩුවක් හරින කලක් පරිද්දෙන් මුඛ පද්මය විවෘත කොට මధుර සර විහිදුවමින් සැබෑද උපාසකවරුනි තොපරත්‍රත්නෙහි සරණ හැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ ගියේ දැයි විචාරා වදාළසේක. අන්න මේ ඇවිල්ලා ඉඳලා බුදුජානන් වහන්සේගේ ධර්මය අසන්න සූදානම් වෙලා අනේපිඩු සිටුතුමා කියනවා ස්වාමීනි මගේ මේ මිත්‍රයෝ මීට කලින් ඔබතුමා ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා බුදුන් සරණ ගිහිල්ලා ධම්ම සරණ ගිහිල්ලා සංඝුන් සරණ ගිහිල්ලා යහපත් බෞද්ධයෝ විදියට හිටපු මගේ මේ මිතුරෝ ඔන්න දැන් නැවතත් අර කලින් විදිහටම ඒගොල්ලෝගේ තීර්ථක ආගමික නායකයන්ගේ අදහස් අහගෙන මෙන්න මේගොල්ලෝ මිත්‍යාව අදහන්න පටන් අරගෙන තියෙනවා දැන් මොකද කරන්නේ මෙන්න මේගොල්ලෝ මෙහෙම වෙලා තියෙනවා කියලා බුදුජාන් වහන්සේ කියනවා බුදුජාන් වහන්සේ කෙලින්ම අහනවා මේගොල්ලෝන්ගේ ඔබ මේ විදිහට කළාද කියලා එකල්හි තමන් කළ කාර්ය හඟවන්නට අසමර්ථ වූ ඔවුන් විසින් සැබෑව ස්වාමීනි බුදුහු උපාසකවරුන්ට ආමන්ත්‍රණය කොට එම්බා උපාසකවරුනි යටින් අවිචිය හා මත්තෙන් භවාග්‍රය කෙළවර කොට සසරින් අන්තන් තථා පරිමාණ සක්වලෙහි සීල සමාධි ප්‍රඥා වූ ගුණයෙන් බුදුන් හා සම කෙනෙක් නැත බුදුන්ට වඩනා කෙනෙක්ම නැත මෙසේ උත්තම ගුණයෙන් සමන්විත වූ රත්නත්‍රය සරණ ගිය උපාසක කෙනෙක් වේවායි උපාසිකා කෙනෙක් වේවායි නරකාදී වූ සසර අපසතර අපායෙහි උපදිනා හෝ නොවෙති අපාය උත්පත්තියෙන් මිදී දිව්‍ය ලෝකයෙහි ඉපද මහා සම්පත් අනුභව කෙරෙති එසේ හේන් තොපි ඇමදෙන් දෙනා මේ බඳු සරණ හැර අන්‍ය තීර්ථකයන්ගේ සරණ යන උන් විසින් කලසේ නපුරයි වදාළසේක ඉතින් බුදුන් වහන්සේ අර තීර්ථකය
මුදවගන්නට බුදුන් තරම් සමත් කෙනෙක් නැහැ. තුන් ලෝකයේම බුදුන් වහන්සේගේ ගුණ අපමණයි. බුදුන් වහන්සේගේ දේශනාව තරම් සත්‍ය වූ දහමක් මේ විශ්වයේ වෙන කොහෙවත් නැහැ. ඉතින් මේ දහම අතහැරලා ඔබ ගියොත් ඔබට වෙන්නේ අපාදී අපායේ මහා නරකාදීහි වැටෙන්න තමයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබ දන්නව දරුවනේ අපේ බුදුදහම බෞද්ධයෝ තමයි වැඩි දෙනෙක් ඉන්නේ ලංකාවේ. ඉතින් ඒ වගේම අපේ දරුවෝ දන්නවා බුදුදහම අදහන වැඩි දෙනෙක්. බුදුදහම අදහන කෙනෙක් කවදාවත් මිත්‍යා දෘෂ්ටික නෙවෙයි. ඉතින් ඒ නිසා මේගොල්ලෝ කවදාවත් අපාය වැටෙන්නේ නැහැ. නේද? සත්‍ය අවබෝධ කරගෙන ඉන්න නිසා අපාය වැටෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කියනවා මාගේ ධර්මය අවබෝධ කරගත් කෙනා කවදාවත් අපායේ වැටෙන්නේ නැහැ. හැබැයි මාගේ ධර්මය අවබෝධ නොකොට වෙන දෙයක් කරොත් වෙනත් මිත්‍යාවක් පසුපස ඔබ ගියොත් එහෙම ඔබ අපාය වැටි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. එකල්හි ඔවුන්ට බුදුහරත් මේක නෙමෙයි. තවද උපාසක වරුනි බුද්ධානුස්මෘති ධර්මානුස්මෘති සංඝානුස්මෘති කර්මස්ථාන එනම් සෝතාපට්ටි ඵලය දෙන්නේය. සක්‍රුද්ධාගාමි මාර්ගය හා සක්‍රුද්ධාගාමි ඵලය දෙන්නේය. අනාගාමි මාර්ගය හා අනාගාමි ඵලය දෙන්නේය. අරහත් මාර්ගය හා අරහත් ඵලය දෙන්නේයයි මේ ආදී වූ කාරණානුයෙන් ධර්ම දේශනා කොට මේ බදු රත්නත්‍රය සරණ බිඳපු තොප විසින් නොකළ මනා දෙයක් කරන ලදයි වදාළ සේක. ඔබ දන්නවා බුදුදහම අදහන කෙනෙක් බුදු දර්ශනය අදහන කෙනෙක් මාර්ගඵල තිබෙනවා කියලා ඔබ දන්නවා. මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන් කියලා ඔබ දන්නවා. මුලින්ම බුදුන් දහම සංඝන් සරණ මේ තුන් සරණ ගිය අය සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ සක්‍රුදාගාමී අනාගාමී අරහත් වගේ ඵලවලට හැම කෙනෙක්ටම පත් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් බුදුන් වහන්සේ මේ තීර්ථකෙන්ද කියනවා මේ වගේ ඵලවලට පත් වෙලා මේ සසරෙන් මිදෙන්න අවස්ථාව තිබියදී ඔබ මේ දහම අතහැර මේ විද්‍යාව අතහැර මිත්‍යාව පසුපසට යන්න ගියොත් එහෙම ඔබට යහපත් ප්‍රතිඵල ලබන්න බැරි වෙනවා. සසරේ හැමදාම දුක් විඳින්න වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරා. මම මේ බොහොම සරලව කියන්නේ මෙතන දරුවෝ ඉන්න නිසා මේ වචන ඔක්කොම එකට අරගෙන නැතුව මේ වචනවල සරල අර්ථය මම කියන්නේ ගොඩක් චූටි දරුවෝ ඉන්න නිසා. මෙසේ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අනේක ප්‍රාකාරයෙන් උපාසකවරුන්ට අවවාද කොට උපාසකවරුනි ඵලමුත් මිනිස්යෝ සරණය සරණයයි විරුද්ධ ග්‍රහණයගෙන අමනුෂ්‍යෝ පරිගෘහිත වූ කාන්තාරෙහි යක්ෂයන්ට ගොඳුරුව මහා විනාශයට පැමිණියෝය. ඔන්න බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් මීට කලිනුත් දැන් විතරක් නෙවෙයි මීට කලිනුත් අසරණයේ සරණයේ සිටු. මෙතන අසරණය කියලා කියන්නේ විද්‍යාව අවිද්‍යාව. මෙතන අසරණය කියලා සඳහන් කරන්නේ අවිද්‍යාව තමයි සරණය කියලා. ඒ කියන්නේ බොරුව යහ අවිද්‍යාව තමයි සරණය කියලා හිතපයත් මීට කලින් මෙන්න මේ විදිහට කාන්තාරයකදී යක්ෂයන්ට ගොදුරු වෙලා විනාශ වුණා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. සරණෑම සරණයයි ඒකාන්ත කොට අවිරූඪ ග්‍රහණය ගන්නා වූ මිනිස්යෝ ඒකාන්තාරයෙහි ස්වාසස්ථානයට පැමිණියෝ වේදයි වදාරා මුවෙන් නොබැන වැට උන්සේක. ඔව්
අර කලින් කිව්ව එක තමයි අපි කිව්වා එතන අසරණය කියලා මෙතන සඳහන් වෙන අවිද්‍යාව කිව්වනේ දැන් ඊට පස්සේ කියනවා සරණේම සරණේ ඒකාන්ත කොට ඒ කියන්නේ මෙතනේ සරණේ සරණ කියලා කියන්නේ විද්‍යාව ප්‍රඥාව ප්‍රඥාව සරණේයි කොටගෙන හිතපු පිරිසක් මොකද උනේ මේ වගේම කාන්තාරයක ගිහිල්ලා නැවතත් තමන්ගේම තමන් හිටිය දැනට කිසිම ප්‍රශ්නයක් නැතුව ආවා කියලා දැන් වහන්සේ සඳහන් කරනවා එකල්හි අනේ පිඬු මහා සිතානෝ හුණස් නෙන්නගී සිට බුදුන්ට වැඳ ස්තුති කොට දොහොත් මුදුනේහි තබා ස්වාමීනි දැන් වූ කලි මේ උපාසක වරුන්ගේ උතුම් ඌ රත්නත්‍රය සරණ හැර විරුඩ ග්‍රහණය අපට ප්‍රකාශය పూర్వేహి అక్షాది గృహిత ఊ కాంతార మార్గేహి విరుడ గ్రాంహింగే వినాశయః అవిరుడ గ్రాహితవ ఊ మనుష్యన్ స్వస్థానయట పెమిన బవ ఒబ అపట సబవీ తిబెన్నేయ ఉదర బుద్ధజన్ వహసే కివ ఏ కథావ అనే పిడిసుతుమత్ పహెదిలి కరగన్నవా మొకద మే పిడిసుతుమా కియన్నే ඒ කාලේ හිටපු හොඳ උපාසකේ මහෝපාසකේ කිතුම් එතුමට බුදුන් වහන්සේගේ වචන හොඳට තේරෙනවා. ඉතින් අර බුදුන් වහන්සේ අර කිව්ව කතාව අපි කලින් කී සඳහන් කර කතාවම තමයි. අර කාන්තාරක ගිහිල්ලා අවිද්‍යාව නිසා නැත්නම් ප්‍රඥාව නොවන අවිද්‍යාව ප්‍රඥාවෙන් තොරව සිටි කෙනෙක් මේ කතාවේදී මම පැහැදිලි කරලා දෙන්නම් දරුවන් හොඳට තේරෙයි මොකද්ද මේ අපි කියන්න යන්නේ කියන එක. අවිද්‍යාව සරණ කොට ගිහිල්ලා විනාශ වුණාය ගැනත් විද්‍යාව සරණ කොට එහෙම නැත්නම් ප්‍රඥාව සරණ කොට ගන්න ගිහිල්ලා නැවත නිවසට නිරුප්‍රද්ධිතව පැමිණි පිරිසක් ගැනත් අවබෝධයක් ලබා ගත්තා කියලා අනේ පිට සිටුතුමා බුදුජාන විශ්වාසී ඉස්සරහා ප්‍රකාශ කරනවා. ඉතින් දැන් අපේ කතා කරන්නේ මේ කතාවේ අතීත කතාව ගැන. ඒ කියන්නේ අපේ බොස්තානන් වහන්සේගේ පෙර භවය ගැන. එහෙම නේද? ඔව්. දැන් සමය අපි අහලා තියෙන ජාතක කතාවල තියෙනවා රටාවක් දරුවනේ. ඔබට මතක ඇති පෙර වර්තමාන කතාව තියෙනවා. ඒ වර්තමාන කතාවට හේතු වුණු පෙර කතාව තමයි අපි ජාතක කතාව කියලා කියන්නේ. බුදුජන් වහන්සේ සාමාන්‍යයෙන් වර්තමාන ධර්ම දේශනා කරනකොට අර වර්තමාන කතාවට ගැලපෙන විදිහට පෙර කතාවකුත් දේශනා කරන එක තමයි ජාතක කතාව විදිහට එන්නේ. ඉතින් මේ දැන් ඔන්න බුදුන් වහන්සේ සූදානම් වෙනවා. බුදුන් වහන්සේ මේක ඉල්ලා සිටිනවා අනේ පිට සිටුමා. අනේ සිටුමා කියනවා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පළපොත්වල මේ පිළිබඳ සඳහන් වෙලා තියෙනවා අතීත කතාව එහෙම ජාතක කතා ගැන කියලා තියෙනවා. හොඳයි එහෙනම් ඔබ දන්නව දරුවනේ. ඉතින් අර අනෙබිඩි සිතුමා බුදුන් වහන්සේ කියනවා එහෙමනම් අර කතාව දේශනා කරන්න කියලා. අර කාන්තාරයේ ගිහිල්ලා ඒ මොකද්ද ඒ උනේ අවිද්‍යාව නිසා ප්‍රඥාව සරණ කොට නොගැනීම නිසා මොකද්ද උනේ කියලා දේශනා කරන්න කියලා බුදුන් වහන්සේගෙන් වැඳ නමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා. ඊට පස්සේ තරු ඉතින් දැන් අපි කියන්න යන්නේ ඒ කතාව මොකක්ද කියලා. අපි බලමු කතාව මොකක්ද කියලා. යට ගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් ජනරංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමෙහි පුරණ ලද බෝධි සංඛාර ඇති අප මහා බෝසතාණෝ සාන්තුනායක කුලයක පිලිසිඳගෙන ක්‍රමයෙන් වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදන්නාහුය. ඒ බෝධිසත්වයෝ කලෙක නැගෙනහිරින් බස්නාහිරට යෙදි කලෙකම බස්නාහිරින් නැගෙනහිරට යෙති. එකල බණරණ ස්නුවර අනෙකුත් ශාන්තුනායක පුත්‍රයෙක් විය. ඒ තම අඥානය අව්‍යක්ඥය උපායෙහි දක්ෂ නොවෙයි. එසමෙහි බෝධිසත්වයෝ බරණැස් නුවරින් මහගි වූ බඩුගෙන පන්සියයක් ගැල්පුරා ගමන සරහා සිටු වූහ. ඒ නුවණැති සාන්තුනායක පුත්‍රද එසේම පන්සියයක් ගැල් බඩු පුරා ගමනට සරහා සිටු වූයේය. ඔන්න දැන් බුදුජාන් වහන්සේ අර යටගිය දවස කතා පුවත දේශනා කරනවා. මේ කතාවේදී කියනවා සාන්තුනායක කුලයක අපේ බෝසතාණන් වහන්සේ ඉපදෙනවා කියලා. සාන්තුනායක කුලයක් කියන්නේ මොකද්ද තරු?
හොඳ ගැල් වෙළඳාම් කරන කුලයක ඔය කාලේ වෙළඳාම් කරේ කොහොමද ඒ කාලේ ගැල් ගැල් පාවිච්චි කරලා රටින් රටට ගියනවා එහෙම එහෙම එක එක රටින් රටට ගිහිලා තමයි ඒගොල්ලෝ වෙළඳාමට මුදල් උපයන්නේ ඔව් ගැල් ගැල් වලින් තමයි වෙළඳාම් කරේ ගැල් වල බඩු පටවගෙන රටින් රටට යනවා මට මේක කියද්දි මතක් වෙනවා දැන් දුන්ගේ කාලෙත් එහෙම දෙයක් වුණා නේ අපිට මතක ඇති තරුව අර තපස්සු බල්ලුක වෙළඳ බෑන අපිට මතක් වෙනෝනේ लंका වෙළඳාම් කරනවා තරුණ කාලයේ ඉඳලා වෙළඳාම් කරනවා කොහොමද වෙළඳාම් කරන්නේ ගැල් වලින් බඩු අරගෙන නැගෙනහිර ඉඳලා බටහිරට යනවා කාලයකට තව කාලයකට කරන්නේ මොකද්ද බටහිර බටහිර ඉඳලා නැගෙනහිරට යනවා මේ යනකොට මේගොල්ලෝ යන්නේ කොහින්ද කාන්තාරය මැද්දෙන් තමයි යන්නේ මේ ගැල් අරගෙන ඉතින් සාමාන්‍යයෙන් වෙළඳ වෙළඳාම් කරන අපේ දරුවෝ දන්නවා ඇතින්ද වෙළඳාම් කරනකොට එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි ඉන්නේ ගොඩක් අය ඉන්නවා මේ වගේම බර්නස් නුවර ඒ කාලේ තවත් හිටියා කසීරට තවත් සාන්තුනායක කුලයේ ඉපදිච්ච තවත් තරුණයෙක් හිටියා ඔහුත් කරන්නේ මේ වෙළඳාම දෙන්නම කරන්නේ එකම වෙළඳාම සමහරට මිත්‍ර වෙන්නත් ඇති ඔව් ඉතින් මේ දෙන්න හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ බොසතන් වහන්සේ සාතුම ඒ සාන්තනායක කුලීපිට ඉන්න මේ අපි කියමුකෝ වෙළෙන්දා කියලා මේ වෙළෙන්දා බොහොම මේ ප්‍රඥාවන්තයි බොහෝ දේවල් ගැන හිතලා තමයි වෙළඳාම් කරන්නේ හැබැයි අර මිත්‍රයා එහෙම නැත්නම් අර ඔය රටේ හිටපු අනිත් එක්කෙනා මේ ප්‍රදේශේ හිටපු අනිත් එක්කෙනා එයා ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි. එයා පොඩක් අඥානයි නේද? අඥාන කෙනෙක්. ඔන්න දැන් කරන්නේ මොකද්ද? මේ අපේ බෝසතාණන් වහන්සේ ගැල් පුරවලා බඩු. ඔන්න දැන් වෙළඳාමට යන්න ලෑස්ති වෙනවා. ඔක්කොම ගැල් 500 විතර බඩු පුරවලා දැන් අපි කිව්වා ගොඩක් දුර යන්නේ කියලා. දුර යනකොට මොනවද අරන් යන්නේ? වතුර, කෑම, ඒකට අවශ්‍ය හැම දෙයක්ම අරන් යන්නේ. මොකද කාන්තාරේ කිසිම දෙයක් නැහැ අපිට. දැන් පරිභෝජනයට ගන්න තරම් කිසිම දෙයක් නැහැ. ඔයාලා ඒක දන්නවා. ඔව් කාන්තාරේ මොකුත් නැහැ නේද ඈ ඉතින් කාන්තාරේ යනකොට අර වෙළඳ බඩු වලට අමතරව වතුර අරන් යන්න ඕන ගැල් පුරවල වතුර අරන් යන්න ඕන යන අයට ආහාර අරන් යන්න ඕන මේ වගේ අවශ්‍ය දේවල් ඔක්කොම අරගෙන තමයි කාන්තාරේ වෙළඳාමට යන්නේ ඉතින් මේ ඔක්කොම ලෑස්ති කරගෙන යන්න යනකොට මෙයා ගැල් ටික සූදානම් කරලා ඔන්න වෙළඳට වෙළඳාමට සූදානම් වෙලා ගැල් ටික පෝලිං ගසලා තියාගෙන ඉන්නකොටම එනව කවුද අර අනිත් මිත්‍රයා අනිත් වෙළෙන්දා එයත් එනවා ගැල් ටික කරගෙන ඉන්න දැන් ගැල්පෙලි දෙකයි මේ දෙකම කියොත් මොකක් වෙයිද දරුවෝ දෙකම ගියොත් එක්කෙනෙක්ටවත් වෙළඳාම කරගන්න බැරි වෙනවනේ එහෙම වුණාම ඒගොල්ලන්ගේ එක්කෙනෙක්ගේ එක්කෙනෙක්ටවත් හරියට ලාභයක් උපය ගන්න බැරි වෙනවා එහෙම වුණාම අපේ බෝධිසත්වයෝ ඉඳින් මේ නුවණ නැති ශාන්තු නායක පුත්‍ර තෙමේ මහා සමගයේ නම් ගැල් දහසක් එක් මග යන්ද පටන් ගත් කල මග නොසෑහෙන්නේය මිනිසයන්ට දරපැන්හා සරකඩ තන නොලැබ හැක්කේය මොහු ආත්මවත් පළමු කොට යාම කඩයුතු යයි සිතා බෝධිසත්වයෝ ඒ අඥාන වූ සාන්තු නායක කැඳවා මෙපවත් කියා අප දෙදෙනවා එක්ක යන්ට නොපිලිවෙන කිමෙක්ද තෙපි ඉදිරියෙහි යවුද නොහොත් පස්සෙහි යවුදයි විචාලෝය අන්න දැන් අපේ බෝසතාණන් වහන්සේට තේරෙනවා දැන් ගැල් 500ක් එක්කෙනෙක්ගේ ඒතර දෙන්නගෙම ගැල් දෙක ගැල් 1000ක් එකමග ගියොත් මොකක් වෙයිද එකක් වෙළඳාම නැති වෙනවා අනිත් එක ඒ කාලේ දැන් වගේ වාහන නෙවෙයිනේ අපි කියවන්නේ නේද මේ අපි යන්නේ ගැල් වලින් යන්නේ ඉතින් ගැල් වලින් යනකොට මේ ගවයින්ට මොනවද ඕන වෙන්නේ වතුර. ඔව් වතුර විතරක්ද? තනකොළ. තනකොළ. ඔව් ගවෙන්ට තනකොළ අවශ්‍ය වෙනවා, වතුර අවශ්‍ය වෙනවා, යන අයට කෑම බීම අවශ්‍ය වෙනවා, මග නේද? ඉතින් බොහෝසතන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ ගැල් 500ක් යන්න නැතුව යන්න තියෙන මග 1000ක් ගියොත් එහෙම ගවයන්ට තනකොළ හරියට ලැබෙයිද? නෑ. නෑ. අවශ්‍ය දේවල් ටික අපිට සපුරා ගන්න බැරි වෙනවා. වෙළඳාම කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මෙයා කරන වැඩේ අර මිත්‍රයාට කතා කරලා කියනවා දැන් මෙහෙම ගියොත් අපිට අපි දෙන්න එකිනෙකට වෙළඳාම නැති වෙනවා. වෙළඳාම කරගන්න බැරි වෙනවා. අපි දෙන්නගේ එක්කෙනෙක් කිව්වත් මේ ගවයෙන්ට හරියට ආහාරක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. අපි දෙන්නගේ එක්කෙනෙක් ඉස්සලා ගිහලා අනිත් එකේ කෙනා පස්සේ තමයි යන්න ඕන.
ඔයා කැමති ඉස්සල්ලා යන්නද පස්සේ යන්නද කියලා අහනවා. ඒක හොඳ ලක්ෂණයක් නේද? ඒක හොඳ ලක්ෂණයක්, හොඳ මිත්‍රයෙක්ගේ ලක්ෂණයක්. මොකද ඕනනම් අපේ අර හොඳ වෙලන්දේට හොඳ වෙලෙන්දට තිබ්බා මුලින් ගිහිල්ලා ලාභේ උපයන්න. මොකද එයා තමයි ගැල් ටික මුලින්ම ගෙල්ලා යන්නලු සූදානම් වෙලා හිටියේ. හැබැයි යා රණ්ඩුවට යන්න කැමති වුණා. ඒ නිසා යා ආරයට අවස්ථාව දුන්නා. ඊළඟට කතාව මෙහෙමයි වෙන්නේ. ඒ වෙලෙහිම හෙතෙම මෙසේ සිටේ තමා ඉදිරියේ අන්තවන් කල්හි බොහෝ අනුසස් වන්නේය. ගැල් සකින් නුබුන් මගින් යමෙන් ගැල්ල දින්නා ගොන් පළමු සසර කොනකෑ තනකති. මනුෂ්‍යයන්ට පළමු කිසි කෙනෙකුන් විසින් නැකඩූ පලා පොළවන් වන්නේය. ප්‍රසන්න වූ පැන්වන්නේය. කැමැති පරිද්දෙන් අගය තබාගෙන බඩු විකුණමී සිතා හෙතෙම මම යහළු පළමු කොට එමි කීහ. අන්න දැන් අර මිත්‍රයා අහනවා දැන් ඔයා දිස්සල්ලා යන්නේ මමද කියලා. හැබැයි අර එයාගේ මිත්‍රයා, ඒ කියන්නේ අතුසතන් වහන්සේ මිත්‍රයා ඒ වෙලාවේ කල්පනා කරනවා දැන් මේ මේගොල්ලෝ යන්නේ කාලයකට පස්සේ නේද වෙනදාන් කරුනේ. කාලයක් තියෙන මොකද ඉන්දියාව කියන්නේ මේ සමා වෙන්න මේ දැන් ඉන්දියාවෙත් එහෙම තමයි. දැන් මම කියන්නේ මේ බර්නස් නුවරත් එහෙම තමයි. ඒ කාලේ කසීරට බර්නස් නුවරත් ඒක අපේ වගේනේ තියෙන්නේ නැද්දනේ. දේශගුණේ වෙනස් වෙනවා, කාලයකට වහිනවා, කාලයකට හුලං, කාලයකට පායනවා. ඒ නිසා මේ ශස්ත්‍රීය කාලයේ තමයි වෙලඳාමට එහෙම හේ යන්නේ කට්ටිය. වර්ෂා කාලේ අල්ලා යන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මෙයා කල්පන කාලයකට පස්සේනේ මේ යන්නේ. ඉතින් මෙයා කල්පනා කරන්නේ කාලයකට පස්සේ යනකොට මගේ ගවරංචු අරගෙන මම මුලින්ම ගියොත් මගේ ගවයින්ට තියෙන්නේ මොනවාද? මගේ ගවයින්ට තියෙන්නේ කවුරුවත් කාපු නැති තනකොළ. කිසිම ගවයෙක් මීට කලින් කාපු නැති තනකොළ කන්න කන්න මගේ ගවයින්ට හම්බ වෙනවා. ඒතර මගේ මේ මිත්‍රයින්ට මගේ වෙළඳ පිරිසට කවුරුවත් කඩපු නැති ගස් වලින් පල නෙලාගෙන කන්න පුළුවන් වෙනවා කියලා මෙයා හිතනවා. මෙයා කියනවා මම තමයි ඉස්සල්ලා යන්නේ, ඔබ නෙවෙයි මම ඉස්සල්ලා යනවා කියලා මෙයා කියනවා බෝසතාණන් වහන්සේට. බෝධිසත්වයෝත් පස්නේ යාමෙන් බොහෝ අනුසස් දැක මෙසේ සිතූය. ඉදී එහි අන්නා වූ සත්වයෝ මග විසම තැන සම කෙරෙති. මම ඔහුන් ගිය මගින් යෙමි. පෙරත් දුව ගිය ගොන් මුහු පුරා තදව ගිය තනකති. මාගේ ගොන් නැවත නැවත අට ගත් මිහිරි ඌලා තන අනුභව කෙරෙති. පළමු පලා පල කඩා නැවත අටගත් මිහිරි ඌ ලා දන අනුභව කෙරෙති. පළමු පලා පොළ කඩාගත් තැනින් නැගී දළු පලා මනුෂ්‍යයන්ට මිහිරි වන්නේය. පළමු පැන් නැති තැන වලකැන් පැද උපදවති. මොහුන් කැන වූ වලවලින් වලවලින් අපි පැන් බොම්හ. පළමු කොටේ අගය තිබේතනම් මනුෂ්‍යයන්ගේ දිවි ගැලවුවක් වෙන්නේය. මම පස්සෙහි ගොස් මොවුන් විසින් තුපූ අගයෙන් බඩු විකුණම් යයි ඒ මහා බෝසතාණෝ. මෙතෙක් අනුහස් දැක යහළුව තෙපි පළමු කොට යව්වයි කීවාහුය. අන්න දැන් මේ වෙලාවේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දැන් හරි මේ විද්‍යාත්මක බොහොම නුවණකාර තර්කයක් මෙතන දෙන්නේ. දැන් ඇත්තටම අපි අපි අපිට සම කරගත්තොත් එහෙම මේ වගේ ගමනක් යන්න දැන් ලෑස්ති වෙලා අපිට කිව්වොත් අපි මොකද ගන්න තීරණේ? අපි වැඩි දිනෙක මං හිතන්නේ ඉස්සලා යන්න තීරණය කරනවා නේ. ඒක තමයි වැඩි දිනෙක. හැබැයි ප්‍රඥාවත බෝසතාණන් වහන්සේ අර මිත්‍රයා මුලින් යනවා කිව්වට පස්සේ එයා කල්පනා කරනවා මම පස්සෙන් ගියොත් මට මොකද වෙන්නේ? එයා කල්පනා කරනවා ඉස්සලා යන අය දැන් මේ කාලයකට පස්සේ යන්නේ. මං කිව්වනේ අපි ආ කතා කරා දැන් මේ යනකොට ගැල්වලින් යන්නේ කාන්තාර මැදින් කඳු දුර්ග මැදින් මඩවලවල් මැදින් විලායල් මැදින් යන්න වෙනවා. ඉතින් මේනකොට කාලයකට පස්සේ යනකොට අර කලින් ගිය පාරවල් මොකද වෙලා තියෙන්නේ? වැහිලා, ගස් වැවිලා, මේවා ගල් පෙරලිලා එහෙම තියෙන්න පුළුවන්. දැන් කලින් යන කට්ටිය මොකද කරන්නේ? කලින් යන කට්ටිය ඒව සේරම පාරවල් හදාගෙන සමහර විට ඒගොල්ලන්ට පාර වැරදෙන්නත් පුළුවන්. ඔව්. ඔව් මේගොල්ලෝ මේක හදාගෙන යනවා. මේ පාරවල් හදාගෙන පාරවල් හදාගෙන යනවා. ඔන්න ඒක පළවෙනි කාරණේ. ඊට පස්සේ මේගොල්ලන්ට යන්න වතුර හොයාගෙන යනවා. වතුර දීන් දැන් මේගොල්ලෝ දන්නවද? නෑ ඒක දන්නේ නෑ. වතුර දැන් හොයාගෙන යන්න ඕනේ. ඉතින් වතුර නැත්තම් මේගොල්ලන්ට වෙනව මොකද්ද? මේ යන මාර්ගයේ කොහේ හරි දැනක වතුර දීන් දැන හාරලා වතුර ලබා ගන්න සිද්ධ වෙනවා. අපි හිතමු දැන් එකත් හරි. ඒක තනකොළ
දැන් තනකොළ මේගොල්ලෝ කන්නේ වෙන්නේ මෝරපු තනකොළ මො කාලයක් ගවයෝ කාලා නැහැ ඈ ඒතර මේගොල්ලෝ ගවයෝන්ට කන්නේ වෙන්නේ මොනවද මෝරපු තනකොළ තමයි කන්නේ වෙන්නේ මේ ගවයෝන්ට බොහොම අපහසුයෙන් තමයි කන්නේ වෙන්නේ හැබැයි මේ තව ගවයෝ මේ මෝරපු තනකොළ කාලා සතියෙ දෙකකට පස්සේ වෙනකොට මොකද වෙන්නේ තනකොළ වැවෙනවා වැවෙන්නේ ලා තනකොළ ඈ එතකොට සතියෙ දෙකකට පස්සේ යනකොට මේ තමන්ගේ ගවයෝන්ට කන්න ලැබෙන්නේ මොනවද ලා තනකොළ අර කලින් අය පලාකොළ කඩාගෙන පිරිස පලාකොළ කඩාගෙන උයලා කෑවට පස්සේ ඒ පලාකොළ වලින් පස්සේ ඉන්නේ බොහොම ලා තනකොළ ලා පලාකොළ ඉන්නේ ඒ ලා පලාකොළ තමයි කන්න ලැබෙන්නේ අපේ පිරිසට ඈ පළවෙනත් එහෙමයි ඉතින් මේ ගැල් නායකයා එහෙම නැත්නම් මේ වෙළඳ නායකයා කල්පනා කරනවා ඇත්තරම මට මේ පස්සේ යන්න ලැබිච්ච එක හොඳ අවස්ථාවක් කියලා යගෙන හරි එහෙමනම් මම පස්සේ යන්න ඔයා ඉස්සල්ලා යන්න කියලා කියනවා දැන් මෙතනදී හිතනවනේ දැන් අර අනිත් නායකයාත් හිතුවා එයා එයාගෙන එයාට තියෙන වාසි සහගත ඒවා එයා ඒව හිතුවා හැබැයි එයා හිතුවට වැඩිය වෙනස්ම පැත්තකින් තමයි අර පස්ස යන්න තීරණය කරපු ගැල් නායකයා එහෙම මේ හොයුවේ තරුව කියන්නේ මේ වෙනස්ව සිටීම ගැන නේද මේ يعني අපි හැමෝම එක විදිහට හිතනද වෙනස්ව හිතන්න ගත්තොත් අපිට බොහෝ අපූර්ව දේවල් උන ගහනවනේ ජීවිතේ ඒ කියන්නේ නේ සාන්තු නායකයාද තමගේ යානාව මගින් ඉවත් කොට සෙසු ගැල්ලන්ට මග අවසර හැර එකත් පස්ස සිට ඒ අක්ෂයාට මෙසේ කීය අපි වූ කලී බර නැස් නුවර සිට ආම්හ තෙපි හැම දෙන ඇඹුල උපුල මල් පැලද රත්පියුම් හෙල රත්පියුම් වගේ වෙනස් වෙලා මෙතන කියන්නේ සමාවෙන්න පොඩි වැරදීමක් වුණා දැන් මෙතන ඉඳන් මම කියනවා එකල්හි නුවණ නැති ශාන්තු නායක යහපත යහළු යයි කියා ගැල් යොදාගෙන නික්ම ක්‍රමෙන් මිනිස්්‍ය වාසය ඉක්ම කාන්තාර මුඛයට පැමිණියේය හෙතෙම පළමුව හැම කල්හි මහසැල තබ්බවා පෑන් පුරවා කොට සැට යදුන් කාන්තාර මාර්ගයේ ගමන් ගත්තේය ඉක් බිත්තෙන් නෝ කාන්තාර මැදයට පැමිණි කල්හි එහි අධිගෘහිත යක්ෂේ මේ මිනිසයන් ගෙන යන පෑන් ධම්මවා පියා රුදු දුරුවල කොට සියල්ල වුන් කමීසිතා සර්වාංගයෙන් දවල වූ ඇලිගොන් දෙන්නේ කුවදන ලද සිත් කළු යානාවක් මවාගෙන දුනු හිය උරු පළඟ ආයග ආයදගත් අත්‍යතිව මිනිසයන් දස දොළොස් දෙනෙකු පිරිවරාගෙන ඇඹුල උපුල මල් පැලඳ net net ඉසකේ හා net පිළි ඇතිව නායක පුරුෂයෙකු මෙන් ඒ රතයේ ඉඳ මඩ වැකි ගියා වූ රතයකින් යුක්තව පෙර මගට ගියේය ඔන්න දැන් අර අපේ බෝධිසත්වයන් වහන්සේගේ මිත්‍රයා මේ ගැල්වල නැගලා ඔන්න ගමන් කරනවා කාන්තාරයක් මැද්දේ. දැන් මේ වෙලඳ වෙලඳාම යනකොට කාන්තාරයක් අහු වෙනවා. මේ කාන්තාර මැදින් ගමන් කරනවා. කාන්තාර මැදින් යනකොට මේ කාන්තාරේ ඉන්නවා යක්ෂයෙක්. ඈ ඉතින් මේ යක්ෂයා කරන්නේ කල්පනා කරන මේ වෙළඳ පිරිස දැකලා මෙන්න මට එනවා හොඳ ආහාරයක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. වෙළඳාම යනකොට දරුවනේ ඉස්සර යන්නේ පිරිස බොහොම ශක්තිමත් පිරිසක් යන්නේ වෙළඳාම යනකොට වෙළෙන්ද විතරක් නෙවෙයි යන්නේ. ඔබට මතක ඇති මම පොඩි මේ කතාවෙන් පොඩ්ඩක් එහාට යන්නම්. ඔබට මතක ඇති දැන් අපේ රටවල් වලට ආක්‍රමණය කරපු පෘතුගීසි ලන්දේසි ඒගොල්ලොත් අපිට ඉස්සලම මොකටද වෙළඳාමට වෙළඳාමට ආවේ කොහොමද ආක්‍රමණශීලීන් විදිහට තමයි ආවේ. මොකද මේගොල්ලොත් එක සෙබළු ආවනේ ආයුධ සම්බන්ධ සෙබළු ආවා. ඉතින් මේ වගේ තමයි වෙළඳාමට යනකොට මේගොල්ලෝ යන්නේ නිකන් නෙවෙයි සූදානමින් යන්නේ. මොකද කියන්න බෑ මගදුර මගද සතුරු ඉන්නවා ඒවට සූදානම් වෙලා තමයි යන්නේ මේගොල්ලෝ. ඉතින් මේ පිරිසට මූණ දෙන්න නම් යකා මොකද කරන්න ඕන? මේ පිරිස ඉස්සලම දුර්වල කරන්න ඕන. මෙහෙම හිතලා මේ යක්ෂයා කරන වැඩේ හොඳ ගැලක් මවා ගන්න. ඈ හොඳ පෘෂ්ටිමත් ගොන්නු දෙන්නේ ඉස්සරහා ඉන්න ගැලක් මවාගෙන තවත් පිරිස 10 12 දෙනෙක් එකතු කරගෙන මෙයා මෙන්න මේ මං ගමන් කරන කොහොමද අර ගමන් කරන්නේ ඈ තෙත බරිත වෙලා තෙත බරිත ඇඳ මේ කාන්තාර කියන්නේ දැන් කේස් තෙතයි වතුර බේරෙන ඔළුවේ ඈ ඇඳුම් තෙතයි ඇඳුම් වලින් වතුර බේරෙනවා මේකල කන්නේ මොනවද නෙළුම් මල
නිලුම් අල කනවා නිලුම් අල ඉතින් කාන්තාර දින විදියක් නැහැ නිලුම් අල තියෙනවා මොනවද තියෙන්න ඕන අනිවාර්යයෙන්ම වතුර තියෙන්න ඕන විලක් තියෙන්න ඕන මේ අලුත් නිලුම් අල මේ ලොහන්නේ ඈ බෙල්ලේ ගෙලේ පැලඳගෙන ඉන්න මාල හදලා නිලුම් මල් වලින් ආ මතකද අපි දරුව චූටි කාලේ අර ඔය හදනෝනේ මල් වලින් මාල හදලා දාගන්න ඕනේ නිලුම් මල් වලින් දානෝනේ එහෙම ඔව් පොඩි ලා දාන ඔව් අපිත් එහෙම කරා ඈ ඉතින් මේ වගේ අර මල් මාලා දාගෙන නෙළුම් මල් වලින් නෙළුම් දඬු වලින් මල් මාලා දාගෙන නෙළුම් මල කාගෙන කකා මේගොල්ලෝ එනවා වතුර බේරි බේරි ඉන්නේ මේ ගැල්වලත් වතුර බේරෙනවා ඈ ඉතින් මේ දැක්ක කෙනෙක්ට තේරෙනවා මේගොල්ලෝ මේ ඉන්නේ කොහේ හරි හොඳ විලක මඩ කොටක ඉඳලා තමයි එන්නේ කියලා දකින්නට තේරෙනවා හරි ඊට පස්සේ ඔහුගේ පිරිවර අමුණශයෝද ඉදිරියේ පස්සේ වන්නා හුතෙත්තිසකේ හා තෙත් පිළි ඇතිව ඇඹුල උපුල මල් පැලඳ රත්පියුම් හෙළපියුම් මිටිගෙන නෙළුම් මල සහ නෙළු බුදලි කමින් පැන බින්දු හා මඩ බින්දු වගුරමින් නික්මුණා හුය යක්ෂයා ඉදිරියේ එන්නා වූ සාන්තු නායකයා දැක තමාගේ යානාව මගින් පහ කොට කොව් යවුදැයි යනාදීන්න උසා සමග සුවඳව කතා කළේය සාන්තු නායකයාද තමාගේ යානාව මගින් ඉවත් කොට සෙසු ගැල්ලන්ට මග අවසර හැර එකත් පස්ව සිට ඒ යක්ෂයාට මෙසේ කීය අන්න දැන් මේ යක්ෂයා මේ ගැල් පෙළ ඉස්සරහට එනවා දැන් මෙහි පැත්ත ඉඳලා යනවා මේ වෙළඳ නායකයාගේ ගැල් ටික අනිත් පැත්තෙන් එනවා අර යක්ෂයාගේ ගැල සහ ඌගේ පිටිපස්සෙන් තව පිරිසකුත් ඉන්නවා මේගොල්ලොත් කොහොමද ඉන්නේ මේගොල්ලොත් එතපරිත වෙලා හොඳට නාලා ඉන්නේ ඈ ඉතින් මේ නාලා ඉන පිරිස ඈ හොඳට නෙළුම් මලක කයින පිරිස එන අතරේ මේ යක්ෂයා කරන්නේ එක තැනකදී යක්ෂයෙක් විතර නෙවෙයි එන්නේ වෙළෙන්දෙක් විදියට මෙයා ගැලෙන් බහැලා අර ඉදිරි අර ගැල් පෙළ ඉදිරියෙන් එන වෙළඳ වෙළඳ නායකයා සමග කතා කරනවා දැන් ගැල් දෙපැත්තට යනවා ඈ හරි ලස්සන බොහොම මේ අපූර්ව සිද්ධියක් මේක වෙන්නේ මවා ගන්න හිතින් බලන දරුවනේ දැන් ගැල් දෙපැත්තට යනවා ඈ අර වෙළඳ නායකය දෙන්න එකතු වෙලා කතා බහ කරනවා කතා බහ කරන්නේ මොනවාද ඉදිරියේ අරගොල්ල තෙත බරිත වෙලාවේ ආ ඔව් දැන් මේක මෙයාට ප්‍රශ්නයක් මොකෝ අරගොල්ල මේ තෙත බරිත මේ කාන්දාර කොහොමද මෙහෙම ඉන්නේ කියන්නේ මේ දැන් මෙයා බොහොම උනන්දුවෙන් අර ඇත්ත එක්ක මොන දැන් කතා කරනවා මොකද වෙන්නේ කියලා අපි ඌ කලී බරනස් නුවර සිට ආම්හ තෙපි හැම දෙන ඇඹුල උපුල මල් පැලද රත් පියුම් හෙළ පියුම් ගත් ඇත ඇතිව නෙළු බල හා නෙළු බුදලි කමින් සකල හරීරෙහි මඩවකාගෙන පිනි බින්දු වගුරුවා කොයි සිට අවුදැයි තොපි එන මග වැසි වටද ඇඹුල උපුල මල් ආදියෙන් ගැවසී ගත් විල්ලැද්දැයි විචාලෝය ඔව් මෙන්න දැන් මෙයා අහනවා ඕගොල්ලෝ මේ රත්පියුම් කියන්නේ නෙළුම් නේද ඈ නෙළුම් මල් අරගෙන මේ මොනවාද මේ නෙළුම් මල කකා මේව පැලඳගෙන මේ එන්නේ මේ කොහින්ද මේ මෙච්චර ඇඟේ මඩ නේ සිරුරල මඩ ඈ මෙහෙම වතුර බේරි මේගොල්ලෝ එන්නේ මේව කොහේද මේ ඉස්සරහා මෙහෙම විල් එහෙම තියනවද කියලා මෙයා අහනවා යක්ෂයා ඔහුගේ බස්සසා යහළුව තෝ කුමක් කියදැයි තෙලපෙනෙන්නේ නිල්ලූ වන රේඛාවය එතැන් පටන් සියලු වනය පැනින් ගැවසී ගත්තේය නිබඳ වැසි වස්නේය කඳුරුලි පුරා දියදුවන්නේය ඒ ඒතැන පියුමින් ගැවසී ගත් විල්හා පොකුණු වන්නේ යැයි කියා පිළිවෙලින් යන්නා වූ ගැල්වල මනුෂ්‍යයන් අතින් මේ ගැල් අරගෙන කොයි යවුදැයි විචාලේය එකල්හි ඒ මනුෂ්‍යයෝ අසවල් ජනපදයට යම් යැයි කීහ මේ ගැල කිනම් බඩුදැයි විචාලේය අසවල් බඩු යැයි කීහ පස්සේ එන්නා වූ ගැල්ලිතා බර වෙන්නේය ඒ ගැල්වල කුමන බඩුදැයි විචාලේය පැන් පිරූ ගැලයයි කීහ පළමු මෙතන දක්වා පැන්ගෙන ආතොප විසින් කලසේ ඉතා යහපත් වන්නේය
මෙතෙන් පටන් තොප තොපගෙන යන පැනින් ප්‍රයෝජන නැතයි ඉදිරියේ බොහෝ පැන් නැත පැන් සැලවල් බිඳ පැන් දමා පියාය සැපසේ යවයි කීවේය අන්න දැන් අර වෙලෙන්දු දෙන්න අපේ බර්නස් නුවර ඉඳලා ගියේ වෙලෙන්දයි අර යක්ෂයා වෙලෙන්දෙක් විදිහට ආපු රාක්ෂයයි දෙන්න දැන් කතා කරනවා ගැලෙන් ගැල යනවා ඉස්සරහට මේගොල්ලෝ කතා කර කර ඉන්නවා අර මෙයා අහනවා රයාගෙන් මේ මොකෝ දැන් ඔය විදිහට ඉන්නේ මේ ඔච්චර තියෙන බරිතල කොහොමද එන්නේ කියලා අරයා කියනවා ඉස්සරහා වහිනව හොඳට කැලයක් තියෙනවා ලොකු කැලයක් තියෙනවා මේ කැලේ වතුර ඇති වෙන විල් තියෙනවා මල් පිරීලා පොකුණු ඉතින් හරි ශස්ත්‍රික භූමියක් ඉස්සරහා තියෙන්නේ ඈ නිල් පාට වනේ බැලූ බලමුද ඉතින් මේ මේ මෙහෙම තියෙද්දී මේ අපි එහිඳලා මේ එන්නේ කියලා කියනවා කියන අතරේ මෙයා අර පිටිපස්සෙන් දැල් ගැල් ටික තියෙනවානේ දැන් අර ගැල් පීලි යනවනේ මෙතන කතා කරන්නේ ගැලෙන් ගැල අහනවා මේ මේ මේක මොනවාද තියෙන්නේ දැන් අරයා කියනවා මේකේ තියෙන්නේ මේ ආභරණ ඉතින් මේ මේකේ ආ ඒකේ තියෙන්නේ අපි රිදි පිලි දැන් එහෙම කියන එකකින් එක කීක යනකොට එනවා බර ගැල් ටික බර ඔව් බොහොම අමාරුයින් අර 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 ගොණ්ඩ ඇද ගන්න බැරුව බරින් ඇදිලා එන ගැල් ටිකක් එනවා පිටිපස්සේ අහනවා මේ මේ මොනවාද තියෙන්නේ ඒවර කියනවා ආ ඒ වගේ තියෙන්නේ අපි බොන්න ගිරියන වතුර කියලා ඉතින් මේ අන්න මේ වෙලාවේ අර යක්ෂයා එහෙම නැත්නම් අර වෙලෙන් දෙක විදිහට අහපු අර රාක්ෂයා කියනවා අමනුෂ්‍යයා කියනවා දැන් වා මෙච්චර දුර මේ කරලා දෙන්න හොඳ නුවණක් අර කියා මොකද මෙච්චර දුර මේ කාන්තාරේ වතුර දෙන්නේ නැනේ නේ ඉතින් ඇත්තරම අමාරුයි හැර වතුර ටික අරන් ආපික හොඳයි නැත්නම් උගලොන්ට පිපාසයෙන් මැරෙන්න වෙනවා නේ ඔගොල්ලෝ හොඳ වැඩක් කරලා තියෙන්නේ හැබැයි ඉතින් යාළුවා ඉතින් මෙතනින් එහාට නම් මේ අවශ්‍ය වෙන්නේ නැහැ නේද කියලා එහෙම එකක් කියනවා නේද ඊට පස්සේ මෙසේ කියා තොපියව අපට ලස්වන්නේ යයි කියා මද තැනක් ගොස් අන්තර්දානව තමාගේ යක්ෂපුරයට ගියේය ඒ අඥාන වූ ශාන්තු නායකයාද තමා නුවණ නැති බැවින් යක්ෂයාගේ බස්ගෙන සැලවල් බිඳුවා පැන් උලක්ව විවර කර කර කුත්ති නොතිබා සියලු පෙන් ධම්මවා ගල් පමණක් පදවාගෙන නික්මුණේය ඉදිරියේ සල්ප මාත්‍රයකුත් පෙන් නොවිය මිනිස්යෝ පෙන් නොලඹ මී කිරි ගියා හෝ වසවස්තන තුරු ගොස් ගල් වල වලල් වලල්ෙහි සිටුවා ගොන් ගල්සක බැඳ පිච් සිට වූය සරකුණ්ඩ බොන්නටවත් මිනිස්යන්ට බත් පිසන්නටවත් පැනක් නැති විය පැන් නොලඹ මී කිරි ගියා හෝ මිනිස්යෝ ඒ ඒ තන වැඳ හිම නිදන්නට පටන් ගන්නාහුය අන් දැන් අර ඔබට මතක ඇති දරුවනේ අපි අර මුලදී කිව්වා මේක මේ කතාව විද්‍යාව සහ විද්‍යාව නැත්නම් ප්‍රඥාව සහ ප්‍රඥා නොවන අය ගැන තමයි මේකින් කියන්නේ කියලා නේද ප්‍රඥාවක් නැති අය ගැන කියලා ඉතින් අර දැන් අර යක්ෂ සේනාධිපතියා එහෙම නැත්නම් අමනුෂ්‍යයා මෙයාලට කිව්වනේ අර පැන් ටික මේ වැඩක් නැහැ මේව අරන් ඉත ඉස්සර හොඳට වහිනවා කියලා කිව්වනේ ඈ දැන් මේගොල්ලෝ කරේ මොකද්ද මේක අහලා අර තිබ්බ ගැල්වල පැන් එක බින්දුවක්වත් තියාගෙන ඉස්සර හොඳට වහිනවා දැන් මේගොල්ලෝ ආවෙ තෙමිලානේ අර බින්දුවක්වත් තියන්නේ නැතුව අරයාගේ බහාලා මෙයාට ප්‍රඥාවක් නැහැ ඈ අඥානවන්තයි නේද ඈ මෙයා කරේ පැන් ටික ඔක්කොම ටික අයින් කළා දැන් දාලා දැන් යනවා ඉස්සරහට යනකොට මොකද වෙන්නේ කාන්තාරේ විතරයි වණයක් තියනවද නැහැ විලක් තියනවද නැහැ වතුර තියනවද නැහැ කන්න තියනවද ඒත් නැහැ දැන් මේගොල්ලෝ ගිහිල්ලා වතුර නැතුව කන්න නැතුව කොනුන්ට තනකොළ නැහැ මේගොල්ලෝගේ අර සේනාවට කන්න මොකුත් නැහැ උයා ගන්න විදියක් නැහැ මොකද කන්න දේවල් අරන් ගියේ හැබැයි උයා ගන්න වතුර නැහැ නේ මේගොල්ලොන්ට කරගන්න දෙයක් නැතුව ගෑල් ටික රවුමට පී සිටුවලා මැදට වෙලා මේගොල්ලෝ අමාරුවෙන් අපහසුවෙන් නිදා ගන්න ගත්තා රාත්‍රී භාගයෙහි යක්ෂයෝ යක්ෂපුරෙන් නවුත් සරකා මිනිසයන් මරා මස් අනුභව කොට ඇට පමණක් තබා ගියාහුය මෙසේ ඒ අනුවන නැති සාන්තු නායකයා නිසා සියලු සත්වයෝ විනාශයට පැමිණියාහුය අත්තට ආදිය ඒ ඒ අත විසිර ගියේය පංචයයක් ගැල්බඩු පිරුවරින් පිරුණුවරින්ම තිබුණේය අන්න දැන් මේගොල්ලෝ මහන්සිර නිදා ගන්නවා කරගන්න මේගොල්ලෝ හෙම්බත් වෙලා මේගොල්ලොන්ට ශක්තියක් නැහැ ශරීර ශක්තියක් නැහැ නේ වතුරක් නැහැ
මෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන රෑ මොකද කරන්න අර යක්ෂ සේනාව රෑ ඇවිල්ලා මේගොල්ලොන්ව විනාශ කරලා අර හරකුන්ගේ ගවයන්ගේ මස් කාලා මේගොල්ලොන්ගේ මස් කාලා මේගොල්ලෝ විනාශ කරලා දාලා අර යක්ෂ සේනාව මොකද කරන්නේ පෙන්ලා දැන් මෙතනදී කියන්න පුළුවන් අර වෙලෙන්දට වඩා යක්ෂයාට මම හිතන්නේ මොලේ තිවිලා දිනවා නූණ තිබුණා ප්‍රඥාව තිබුණා ඔව් ඔව් සලස්මක් කරන්න මෙතනනේ සලස්මක් එකේ සලස්මට අනුව තමයි මේගොල්ලෝ අහු වෙන්නේ මහා බෝධිසත්වයෝද නුවණ නැති ශාන්තු නායකයා යෙල මසක් ඉක්මවා 500ක් ගල්වැඩ බඩු බටවාගෙන නුවරින් නික්ම ක්‍රමයෙන් පැන් නැති අනු අමුනුෂ්‍ය වාසය වූ කාන්තාර මුකයට පැමිණියෝය මෙසේ පැමිණියා වූ මහා බෝධිසත්වයෝ එතැන්හි මහා සැලවල පැන් පුරවා බොහෝ පැන්ගෙන තමන් කැටිව යන මිනිසුන් කැඳවා කඳවුරු බැඳගෙන උන් තැන බෙරපිය විකරවා මිනිසයන් රැස්කොට මෙසේ කිව්ය අන්න මාස කීපයකට පස්සේ දැන් අර අනිත් ගැල් නායකයා අපි බෝසතාණන් වහන්සේ එයත් දැන් කල්පනා කරනවා දැන් හරි කාලේ දැන් අරයා ගියා නේ දැන් වෙලඳාම් කරන අපි අර බලාපොරොත්තු ජීවිතේ දැන් මග හැදිලා ඇති තනකොළ අලුත් වෙලා ඇති එහෙම හිතලා මේගොල්ලෝ හොඳද මේගොල්ලොත් අර විදියටම එනවා මේ විතර මග ගෙවාගෙන ඇවිල්ලා මේගොල්ලොත් අර කාන්තාරයට එනවා කාන්තාරයට ආව ගමන් මේ නායකයා කරන වැඩේ තමන්ගේ පිරිස රැස් කරන එක දැනගන්න අර විදිහම ගැල් ටික වටේ දම්මලා පිරිස රැස් කරනවා රැස් කළා මේගොල්ලොන්ට කියනවා මොකද්ද මාන විචාරා පෙන්පතක් විවරකුත් ප්‍රයෝජන නොවිඳුව මේ කතර මග විස වෘක්ෂයෝ ඇත එහෙයින් පෙර නොකෑවිරු පලා කොලත් මලක් පලා පලයක්ම මාන විචාරා නොකවයි මෙසේ මිනිසයන්ට අවවාද කොට බඩු පැට වූ 500ක් ගැල්හා සමග අමනුෂ්‍යාදි ගෘහිත නිරුදක කාන්තාරයට පැමිණියෝය ඒ මහා බෝසතාණෝ කාන්තාර මැදට පැමිණ කලෙහි ඒ අක්ෂතෙම පළමු පරිද්දෙන්ම බෝධිසත්වයන් එන්න පෙර මග තමා දක්වා සිටියේය බෝධිසත්වයෝ ඔහු දැකලාම දැනගත්තුය මේ කාන්තාරයේහි පැන් නැති හේයින් නිරුදක කාන්තාරයයි මේ කාන්තාරයට නමක් වන්නේය මේ තෙම නිර්භීතය රත්තු ඇස් ඇත්තේය මොහුගේ ඡායාවත් නොපෙනෙන්නේය ඒකාන්තයෙන්ම මොහු විසින් කොට බියනුව නැති ශාන්තු නායකයා ඔහුගේ පර්ශීන් සමග ගැල්වල පිර වූ පැන් දම්මවා කලාන්ත කොට කන ලද්දේ වන්නේය අන්න දැන් අර අපේ බෝසතාණන් වහන්සේ අර පිරිස රැස් කරලා කියනවා මේ අපි දැන් මේ යන මාර්ගය අපි දන්නේ නැහැ අපි නොදන්න ගස් වර්ග තියෙන පුළුවන් විස වර්ග තියෙන පුළුවන් අපි දන්නේ නැතුව කෑවොත් මොකද වෙන්නේ? එයාලා මැරෙනවා. මැරෙන්න පුළුවන්. ඒ නිසා මගෙන් අහන්න නැතුව ගහක කොළයක්වත් කඩලා කන්න එපා. මේ වතුර බින්දුවක්වත් මගෙන් අහන්න නැතුව බොන්න එපා. බොන්න එපා. ඒවා පරිස්සම් කරගෙන යන්න ඕන කියලා යනවා. මේ යනකොට අර කලින් විදිහටම අපිට දැන් මතකන්නේ කලින් අර අර යක්ෂයා ආපු විදිය ඒ විදිහටම ඔන්න ඉස්සරහට එනවා අර නිලුම් මල් එල්ලගෙන නෙළුම් අල කකා තෙච්ච ඉරිසක් මෙයා ඉස්සරහට එනවා එනකොටම මෙයාව දකින්නකොටම බෝධිසත්වයන් වහන්සේ තීරුම් ගන්නවා මේ එන මිනිස්සයා මේ එන කෙනා දැන් මේ මේ කාන්තාරයට මොකද කියන්නේ නිරුදක කතර කියලා නිරුදක කතර කියලා කියන්නේ මේකේ වතුර ඇත්තෙම නැහැ ඉතින් එතකොට මේ එන කෙනා මේ තෙත්ලා ඉන්න විදිහ නෑ නෑ ඒ වගේ මේ එනගෙන හරි නිර්භීතයි මේ මම බය නැ නිර්භීත විදිහට එන්නේ ඈ එහෙම නිර්භීත වෙන විදිහට එන්න බෑනේ කෙනෙක්ට දැන් කාන්තාරයක් ගෙවාගෙන මග ගෙවාගෙන ලොඩා දුලා අපිනො නිර්භීත විදිහට එන්න බෑනේ ඈ එතකොට මේ මෙයා හෙම්බත් වෙලා නැහැ බොහොම බොහොම සතුටින් මේ ප්‍රීතියෙන් ඉන්නේ නිර්භීතව ඉන්නේ බය නැතුව ඉන්නේ ඉතින් මෙහෙම ඉන්න විදිහක් නෑ ඉතින් මෙයා හිතනවා එහෙමනම් මේ මොකද ප්‍රශ්නයක් තියෙන්න ඕන මෙයා පොඩ්ඩක් පරීක්ෂා කරන හොඳින් බලනවා අර යක්ෂයා දිහා එයා මිනිස්සු විතර ඉන්නේ බලනකොට මෙයාගේ සෙවණැල්ල පේන්නේ නැහැ. පේන්නේ නැහැ. සෙවණැල්ල නෙන්නේ නැහැ. මෙයා තීරණය කරනවා එහෙනම් මේ මිනිස්සේ නෙවෙයි. ඈ ඊට පස්සේ
मागे उकली नुवेनति बवहा उपायहि दक्ष बव मोहुन दनिति सितेमी इताइक बित्तेन नोहट मेसे कियोय तेपि हेम देन पलायाव अपि हेम वेल दुन्नम अनित तनक नोदक अरगत पेन नोदम्ह पेंदुटु तनक दी पेंदमा पिया गेल सहेलु कोटगेन यम यै कियूह यक्षया मद तनक गोस अर्थद्रानव तमागे अक्षपुरेतम गियेय यक्षया गिय कलहि मनुष्यो बोधिसत्वयन्ट मेसे कियूह मे सामीनि मनुष्यो मे निल्लु वनरेखाव पेनेन्नेय एतन पटन निबंध वैसी किया एम्बुल उपुल मल पेलद रियुम हेल पियुम मिटिगेन नेलु बलहा नेलु बदलि कमिन तेत पिलिहद उत्तेत हिसके अरगेन आवाहुय एसे हिन्न अपहमगेन यन पेंदमा पिया गेल सहल्लु कोटगेन वहा पलायम हाय कियूह ओ तेंगुन्न मे ගැල් නායකයා ගැල් නායකයා අර යක්ෂයා දැකලා කියනවා මේ අපි දැන් මෙයා එන්නේ මොකටද කියන තේරෙන්නේ මෙයා අර ඉදිරියෙන් කලින් කෙනාට වගේම කියන්නේ නැති මෙයා කියනවා ඕගොල්ලොත් වෙලෙන්දු අපිත් වෙලෙන්දු ඈ අපි අපේ බෙන් කාටවත් එහෙම නිකන් දෙන්නේ නැහැ උඹලා මෙතනින් දැම්ම වෙනලා ඵලයල්ලා අපි දෙන්නේ නැහැ කියලා මෙයා කියනවා ඒ වගේ යක්ෂයා මොකද කරන්නේ මෙයා යනවා යන්න ගියාට පස්සේ මේ වෙලඳ නායකයා තමන්ගේ පිරිසට කියනවා එක පෙන් පොදක්වත් අපතේවන්න එපා ඈ මේගොල්ලෝ මොකද කරන්නේ ඇත්තේ මේ ඈ පැන් ටික ඒ විදියටම අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා පැන් හම්බුන තැනකදී අපි ඒ පැන් ටික අයි ඉවත් කරන්න කියලා ඔව් මොකද මේ මෙතනදී වෙන්නේ මේ අර අර මිනිස්සු කියන්නේ යාගේ තිරස කියන නෑ නෑ ස්වාමීනි මේ අර බලන්න දැක්කනේ අර අරගොලු තෙත් වෙලා යන්නේ ඈ අපිත් මේ අපේ මේ ගැල්ටි හිස් කරලා යමු අපිට බොහොම ගොන්නුන්ට හරි නිදහස යන්න පුළුවන් ඈ එහෙම කියලා කියන හැබැයි මෙයා කියනවා නෑ මම එහෙම කරන්න එපා එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ අපි මේවත් අරගෙන තමයි ඉස්සරහට යන්නේ කියලා එයා තීරණය කරනවා එක පෙන් පොදක්වත් මෙයා බලන්නේ නැහැ බෝධිසත්වයෝ ඒ මිනිසුන්ගේ කීබස් අසා ගැල් රඳවලා සියලු මිනිසෙන රැස්කොට තොප විසින් මේ කාන්තාර මාර්ගයේහි විලක්වත් පොකුණක්වත් ඇතැයි කිසි කෙනෙකුන්ගේ ඇසු විරු ඇද්දයි විචාලෝය ස්වාමීනි ඇසු විරු නැත මේ තම නිරුදක කාන්තාරයේ වේද ඒ මනුෂ්‍යයෝ කියූහ එකල්හි බෝධිසත්වයෝ කියන්නාහු මේ අපදුටු මනුෂ්‍යයන්ගේ සමහර කෙනෙක් නිල්ලූ වනරොදින්න පිට වැසි වස්නේ යයි කියූය වැසි සුළඟනං කෙතෙක් තැන් හබා හමාදැයි විචාලෝය ස්වාමීනි යොදුනක් පමණ තැන් හමුවන්නේ වේදැයි කියූය කිමෙක්ද තොප හැම දෙනා අතුරින් එක්කෙනෙකුගේ ඇඟ වැසි සුළඟක් වැදගත්දැයි විචාලෝය අන්න දැන් මේ පිරිස අහනවා මෙයාගේ ගෝලයෝ ටික නේද ඈ ඒගොල්ලෝ ඒගොල්ලන්ට උනහම තියෙන කොහරි වදුව ටික දාලා යන්න මොකද ඒගොල්ලන්ට අරගොල්ල රැවටිලා ඉන්නේ ඈ ඒ ඒගොල්ලෝ මේ පාර දැන් කරගන්න දෙන්න පාර බොයිසත් වෙනවා හසේ මෙයාලෙන් අහනවා දැන් ඕගොල්ලෝ කියන්නේ මේ 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 කාන්තාරේට නිරුදක හතර කියලා කියන්නේ ඇයි වතුර නැති හින්දා ඔව් වතුර නැති හින්දා තමයි නේද කතර කියන්නේ කියලා මේගොල්ලෝ කියනවා ඊට පස්සේ අහනවා හොඳයි දෙදොර අප කට්ටිය අනිත් අය කියනවා නෑ නේද අරගොල්ලෝ කියන වහිනවා කියලා ඉස්සරහට ඒ ඉස්සරහ වණයක් තිනවා හොඳට වහිනවා අරගොල්ලෝ දෙමිලා නෙවිල්ල තිබුණේ මේගොල්ලෝ කියන වහිනවා කියලා වැස්ස තියනවා කියලා ඉතින් මේ කියලා අරගොල්ලෝ කියනවා ඒ පාර බෝසත්න් වහන්සේ අහනවා මේ වැස්ස තියනවනම් දැන් ඕගොල්ලෝ මේ සාමාන්‍යයෙන් කොච්චර දුරකට සුළඟ හමනවා දැනෙනවද සිසිල්ල හමනවද දැනෙනවද කියලා මෑලෙන් අහනවා මේගොල්ලෝ කියනවා ස්වාමීනි මෙච්චරක් දුර මේ වගේ යදුනක් පමණ දුරට හමනවා දැනෙනවා කියලා ඒගොල්ලෝ අහනවා දැන් ඕගොල්ලොන්ට එහෙම දැනුණාද සිසිලසක් මේ සුළඟේ සිසිලසක් දැනුණාද කියලා අහනවා එතකොට මොකද කියන්නේ ඒ ගැල්පිරිස නැහැයි කියනවා නැහැ කියලා කියනවා ඊට පස්සේ මේග ඝර්ෂණම් කොපමණකදී පෙනේදයි විචාලෝය යදුනක් පමණ තැන් පටන් පෙනෙන්නේ වේද ස්වාමීනි කියෝය තොප හැමගේ කිසි කෙනෙකුන් විසිනුත් එකල වැසිවලා කුලකුත් දුටු වේදැයි විචාලෝය නැත ස්වාමීනි කීහ විදුලියෙන් නම් කැතැන් පටන් පෙනේදැයි විචාලෝය
सतर पास्यो दुनाक पसन पेनेने वेद स्वामीनी कियुय तोप एम देनागेन किसी के ने कुन विसिन विदुली आलोके अक दखना दे विचालोय नेत स्वामीनी विदुली आलोके अक दोट दुन्नो दुटुम मैं की है इलान में गलत ना है कि हाँ ना वैसा क्या ना वाला वही वाला आपको लो कोच्चर दूर डे पीएन वाला कोच्चर दूर डे पीएन वाला किया මේ ගොල්ලෝ කියනවා ස්වාමීනි යොදුනක් විතර දුරට වෙහි වලාකුළු පේනවා. ඒ පාර මේ වරන අහන දැන් ඔයගොල්ලෝ දැක්කද එක වෙහි වලාකුළුක්වත් අහසේ තියෙනවා? නෑ කියනවා. නෑ කියලා කියනවා. ඊට පස්සේ අහනවා හොඳයි. වස්ස එනකොට අපි දන්නවා දුවේ පුතේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? විදුලි අකුණු ගහනවනේ. නේද? ඈ විදුලි කොටනවා කියලා අපි කියන්නේ. ඈ අකුණු ගහනවා. ඉතින් එතන මේ ආලෝකයක් නිකුත් වෙනවා අහසේ. විදුලි ආලෝකයක් නිකුත් වෙනවා අහසේ. මේ අහනවා එතන එහෙම කිමෙක් දැයි තොප හැම කෙනාගෙන් කිසි කෙනෙකුන් විසින් විදුලි ආලෝකයක් බැසි ගර්ජනාවක් කරන්න ඇසු ඇසු දැයි විචාලෝය ස්වාමීනි අකුණ ගසන හඬක් නොඇසුම් යයි කීහ හොඳයි දැන් අර ඊට පස්සේ මම අයින් අහනවා මේක ධ්වනිය නේ ඒ කියන්නේ වලාකුළු ගැටෙන ධ්වනිය එහෙම නැත්නම් අකුණු ගැසීමේ හඬ වර අහස ගුරුන හඬ අපි කියන්නේ නේද ඔච්චර දුරට යක්ෂයෝය महु अप हम गिने अने पैंदाम वापिया दुर्वले नवती यक्षयोय महु अप हम गिने अने पैंदाम वापिया दुम्रवले कोटे कम हाई आवा हु यक्ष के नेक वेती इदिरी ये गियनुवेने ती शांतु नायक पुत्रया उपाय देख में ही अदक्षे एक अंतारें में इत्ते में महु विसिन पैंदाम वा मेरी का दुर्वले कोटे खनला देवाने फांसी अब गल बाडू फिरुवनिंग बिरेव दाई वे दाई एम बाडू फिल गरु देख देखूं हैं ऐसे हैं पेन उलाकुए विवर करु दामा वह 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 गल पदवाई किया गल पदवागे ने निपुना हैं अन्य ये पार में आके ना मैं ये गोलो में मिनिस्सू ने वे मैंने याक्षे हो मैंने अमनुष्यो मैं ये गोलो कराने तिमखत दर आपने खलिंग आपु පිරිසට ඒගොල්ලොන්වත් මේ විදියට කියලා බොරු කියලා ඒගොල්ලෝ රවටලා මේගොල්ලොන්ගේ පැන් ටික හලලා මේගොල්ලෝ අනතුරුපත් කරලා මේගොල්ලොන්ව කන්න ඇති. ඔව් කියලා කියනවා. අපි හැම වෙන්න ඕනේ නැහැ. අපි මම බොහොම සරලව කියන්නේ දරුවෝනේ කාල වේලාව ගොඩක් ඉක්ම ගිහිලා නිසා බොහොම තේරෙන්න කතාව කියන්නම්. හොඳේ. ඉතින් කියනවා මෙන්න අපි හැම යන්න ඕනේ නැහැ. අපි පැන උත් අරගෙන යමු කියලා මේගොල්ලෝ ඉස්සරහට යනවා. महा बोधि सत्वयो यमिन सिति बडु पिरुवरिन तिबु गैल देख पंचीयक गैल हा गुन्हा मिनिसुनगे अत्पा एट आदिय ए तन विसर तिबु आ देख गैल मुदवा गैल वलन्नेन खंद उरु बंदवा वेलासनम मनुष्यान हा गोंद बत्था तन कवा मनुष्यान मद्दे गेरी कैटगोट बंद होता हूं तुमी සත්‍ය සම්පන්න සප්‍රධාන පුරුෂයන් ගැන කඩුවත් ඇති ඇතුව තුන් යම් රාත්‍රියේ රැකවල්ගෙන සිටියේ සිටීම අරුණ ගැනූහ. ඔව් අන්න දැන් මේගොල්ලෝ ඉස්සරහට යනකොට මේගොල්ලන්ට හම්බ වෙනවා අර මීට කලින් ගියේ පිරිස. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝගේ ඇටකටු ඇටකටු විතරයි ඒගොල්ලෝන්ගේ සහ මිනිසුන්ගේ ඇටකටු විතර ගැල්ටි කර තිබු විදිහට පරවුමට තියෙනවා. ඔව් මේ මැද තියෙන්නේ ඇටකටු ගොඩක් විතරයි. ඉතින් මේ ටික දැකලා මේගොල්ලෝ මෙන්න දැන් වෙලා දෙන්නේ. මේ අපි අර අරගොල්ලෝගේ කීම අහලා ආවනම් අපිටත් වෙන්නේ මෙන්න මේ දේම තමයි කියලා
මේ බෝසත් නායකයා කරන වැඩේ මේගොල්ලන්ට හොඳට කන්න දෙනවා මේ පිරිසට ශක්තිමත් වෙන්න හොඳට කන්න දීලා ශක්තිමත්ම පුරුෂයෝ ටික යොදවනවා මේ ගැල් වටේ තමගේ ගැල් ටිකත් මේ විදිහට මැදින් වට කරලා තියලා ඈ ඔව් රැකවල් දානවා දාලා මොකද කරන්නේ මේගොල්ලෝ රෑ එළි වෙනකන් ඉන්නවා කරදරයක් වෙනවද නෑ මොකද මේගොල්ලෝ රැකවල් ලාගෙන ඉන්න මේගොල්ලෝ ශක්තිමත් පිරිසක් එක්ක යන්නේ නේ මේගොල්ලෝ දුර්වල කරන රැක්ෂයාට බැරි වෙනවා ඊට පස්සේ දෙවන දවස් උදෑසනම සියලු කටයුතු සපයාගෙන ගොන්තන ආදිය කවාගෙන මාළු ගැල් දමා තර ගැල්ගෙන මද මිද ඇති බඩු දම්මවා බොහෝ මිල ඇති බඩු නන්වාගෙන මහා බෝසතාණෝ තමන් වෙළඳාම් කරන්නට යන්නට සිතූ නැතටම ගොස් දියුණු තියුණු මිලෙන් බඩු විකුට සියලු පාෂත් යන නැවත තමන්ගේ නුවරටම ආවාය සාත්‍රු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මේ කතාව ගැන හැර දක්වා බදාරා මහා සිතානෙනි මෙසේ පෙර විරුඩ ග්‍රහය ගත්තෝ මහා විනාශයට පැමිණියෝය අවිරුඩ ග්‍රහය ගත්තෝ නුවණැත්තෝ අමනුෂ්‍යයන් අතින් මිදී සැපසේ කැමති තැනට අභිමතාර්ථය සිද්ධ කොටගෙන පෙරලා තමන් වසන තෙතට පැමිණියෝ වේදයි පූර්වාපර සංදි ගැලපීම වශයෙන් අතීත කතාවත් වර්තමාන කතාවත් වදාරා මත්තෙහි අපන්නක ජාතක ධර්ම දේශනාව කොට වදාරන සේක අන්න පහවදා උදෑසනම අරගොල්ලෝ අවදි වෙලා මොකද කරන්නේ දැන් අර ගැල් කාටවත් අයිතිද නැහැ ඒ ගැල් කාටවත් අයිති නැති ඒවා කලින් ගැල් සේනාවේවනේ මේ මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝගේ ගැල් වල තිබුණු අර වටින් නැති බඩු වැඩි වටින් නැති දේවල් එතන දාලා අර වගේ තියෙන වටින දේවල් නැවත මේ ගැල් වලට පටවගෙන මේ පිරිස ගිහිල්ලා වෙළඳාම් කරගෙන බොහොම සතුටින් නැවත තමන්ගේ ප්‍රදේශයට පැමිණෙනවා ඈ ඉතින් මේක තමයි කතාව තරු මෙතනින් එහාටත් මේ ජාතක කතාව විදියට කියවන ගොඩාක් දුරට තියෙනවනේ අපිට තව පැයක් විතර කියන්න තියෙනවා. ඒ කියන්නේ පෙර අපර සිද්ධි ඔක්කොම ගලපන්න කියොත්. හැබැයි අපේ දරුවන්ට තේරෙන්නේ නැති මේකෙන් මොකද්ද ධර්මයේ අපිට දෙන්න පුළුවන් මේ අවවාදයේ මොකද්ද දරුවන්ට ගන්න පුළුවන් දේ තියෙන මෙතනින් තරු. දැන් මෙහෙමයි. දැන් අර ගැල් නායකයා එයාගේ නුවණ පාවිච්චි කරේ නැහැ. එයා අතර මගදී හම්බුණා නොහඳුනා පුද්ගලයෙක් කියපු දේවල් අහලා එයාගේ මග එයා කියපු මග ගියා. හැබැයි එයාට අත්තුන ඉරණම ඔයාලා දන්නවා දැන් ඔයාලා දැන් කතාව ඇහුවානේ ඉතින් අපි අතරමඟදී අපිට හම්බෙනවා අපිට හම්බ වෙනවා දේව ඇත්ත කියන මිනිස්සුත් හම්බෙනවා හැබැයි අපි ඒව දුරදිග බලලා තීරණ ගන්නවා නෑ කියන දේවල් අපි තීරණ ගන්න සමහර ඇත්තම ඇත්ත වගේනේ පේන්නේ දැන් අපි දැක්ක අර වෙළඳ වෙළෙන්දෙක් විදිහට අහපු රක්ෂයා ආවේ තෙත බරිත වෙලා නේ නෙළුම්මල කකා මල්ල එල්ලගෙන එහෙම ආවේ ඉතින් අපිට ඇස් දෙකටම පේන්න තියෙනවා ප්‍රතිඵල පේන්න තියෙනවා. ඉතින් එහෙනම් ඉතින් අපි වුණත් අහු වෙන්න පුළුවන් එතකොට. මොකද ප්‍රතිඵල පේන්න තියෙනෝනේ. හැබැයි අර කලින් වෙළඳ නායක නේද? පස්සේ ගිය වෙළඳ නායක බෝසත්යන් වහන්සේ ඒකට අහුුන්නේ නැති හේතුවක් තිබුණා. උන්වහන්සේ මොකද කරේ? ප්‍රඥාවෙන් කටයුතු කරා. කටයුතු කරා කල්පනා කරා අපි සිද්ධියක් දිහා නෑම් බැලූ බැලමට පේන දේ නෙවෙයි වෙන්නේ කියන එක තේරුම් ගත්තනේ. ඒකෙන් තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ නේ. ඔව් දැන් අපි දරුවන්ට මොකද්ද දෙන්න තියෙන ආදර්ශ උපදේශය මේ සම්බන්ධයෙන් තරව මෙහෙමයි දැන් අපිට අපි යන අපි ඔයාලගේ ගමන තවම යනවා මම ඒක දන්නවා ඉතින් ඒකත් එක්ක ඔයාලට අතරමඟදී යනකොට ඔයාලට එක එක මිනිස්සු හම්බෙනවා ඔයාලට උදව් කරන අය හම්බෙනවා විශේෂයෙන්ම අපේ ගුරුවරු ඇත්තටම අපිට හොඳ දේවල් කියලා දෙනවා හැබැයි අතරමඟදී අපිට ඊට වැඩිය වෙනස් මිනිසුන් හම්බෙනවා ඒගොල්ලෝ අපේව ගම සමහර විට ඔයාලගේ මාර්ගයක වෙන්නත් පුළුවන් ඔයාලගේ මාර්ගේ තෝරගත්තන ඔයාලා යන කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ඔයාලා අතරමඟදී ඔයාලට හම් වෙනවා දැන් අපි අඳුරන දැන් අපිට විශ්වාසයි කියලා හිතමු. හැබැයි ඒ විශ්වාසය ඔයාලට හොඳටම විශ්වාස නැහැ වායක කරනවා මම දන්නවා. හැබැයි ඔයාලා ඒ ගැන හොඳින් හිතන්න ඕනේ. දේවල් ගැන හොඳින් හිතලා තීරණ ගත්තොත් ඔයාලට ඔයාලගේ ගමන යන්න පුළුවන්. ඉතින් අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ජාතක කතාවෙන් ආදර්ශ ගන්න දරුවනේ ප්‍රඥාවට මුල් තැන දෙන්න.
විද්‍යාවට මුල් තැන දෙන්න අවිද්‍යාත්මක දේවල් පිළිගන්න එපා. එහෙම නොත් එහෙම විනාශයක් තමයි වෙන්නේ. තමන්ගේ අරමුණු කරා බොහොම සතුටින් යන්න නම් විද්‍යාත්මක දේවල් පිළිගන්න, ප්‍රඥාවෙන් දේවල් දුර දිග බලලා ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කරන්න කියලා අපි හැම දරුවෙක්ටම මතක් කරමින් ගමන්. නේද තරු? ඉතින් අවසාන වශයෙන් මට මේ අවස්ථාව ලබා දුන්න ආදරණීය විදුහල්පතිතුමාට සහ මාත් එක්ක මේ මොහොතේ එකතු වෙලා ඉන්න මගේ පියාට බොහොම ස්තුතියි. ඉතින් අපි අවසන් කරමු නේද? ඔව්, සීලු දෙනාටම වාසනාවන්ත සුබ සුපෙන්වත් සුපින්වත් පොසොන් පොහොය දිනයක් වේවා. සීලු දෙනාටම බොහොම ස්තුතියි ගරු විදුහල්පතිතුමාට, ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ සීලු දෙනාටමත් බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. සීලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙනම් සුබ අනාගතයක් වේවා සීලුම දරුවන්ට. හොඳයි. අපේ හීංකෙන්ද මහත්මයාත් ඒ වගේම තරුණේත්‍රා දියණියත් මෙම වැඩසටහන ඉතාමත්ම සිත්ගන්නා සුළු අන්දමින් මෙහෙවන්නට හැකියාව එතුමන්ලට ලැබුණා. විශේෂයෙන්ම මෙකින් සඳහන් කරන්න ඕන, මම මේ වැඩසටහන පිළිබඳ මේ හෝරා කීපයකට මත්තෙන් තමයි දැනුවත් කළේ. ඉතින් ඒකට අවශ්‍ය පසුබිම නිසි පරිදි සකස් කරගෙන වැඩසටහන ඉදිරිපත් කරා. ඉතාමත්ම හොඳ